හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2023 වර්ෂයේ මාර්තු මාසයේ 9 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 1:30ට අපි එකතු වෙන්නේ ප්‍රත්‍ය විනිශ්චය සහ ඝටනා කියන මාතෘකාව යටතේ අභිධර්ම පිටකයේ එන පဋාණ ප්‍රකරණේ ධර්ම කොටස් ඉගෙන ගන්නයි. අදත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් අපිට ධර්මයේ පැහැදිලි කර දීම සඳහා ශ්‍රී ලංකාව විසින් සම්බන්ධ වෙනවා අභිධර්ම විශාරද අපේ විද්‍යාරත්න ගුරුතුමා. විද්‍යාරත්න සර්, ඔබතුමාව ඉතාමත්ම ගෞරවයෙන් මේ දම් සභාවට පිළිගන්නවා. ඒ වගේම ඔබතුමාට ඉතාමත්ම ගෞරවයෙන් නියමු වෙනවා අද දවසට නියමිත දහම් කොටස අපට පැහැදිලි කර දෙන්න. සිට සර්, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දිනාටම. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. විචිත්ත මති ගම්භීර වනන්ත නය මණ්ඩිතං පට්ඨානං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්ක මින්සු සුභාචප්පන්න රන්තියු නීලපීතා රත්ත සේතා මංජිට්ටාච පබස්සරා තං ලෝකනාතං සුගතං ධම්මං ච දිනසේවිතං සංඝං නිරංගනං සෙට්ටං නමාමි සිරසාදරං. සාදු සාදු සාදු. අපි මේ ධර්ම සභාවට පැමිණි ඔබ සියලු දෙනා අපි ගෞරවයෙන් ගෞරවාදරයෙන් පිළිගන්නවා. අපි මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරේ පဋාණ ප්‍රකරණයේ එන ඝටනා පිළිබඳව යම්කිසි අදහසක් ලබා ගන්න. ඝටනා විස්තරය කරනකොට අපිට අවශ්‍ය වෙනවා මේ ප්‍රත්‍ය ධර්ම පිළිබඳව ඉතාම සූක්ෂම විග්‍රහයක් කරන්න. ඒ කාරණේ නිසා තමයි අපි ත්‍ය විනිශ්චය කියලා මේ සාකච්ඡාව ආරම්භ කරේ. ඊට පස්සේ අපි ඝටනාවල සුද්ධ සංඛ්‍යාභාර ආදී අපි ඝටනා ස්වභාවයන් එක එක නිරීක්ෂණය කරා. ඒ නිරීක්ෂණය කරනකොට අපි මතකයි, ඔබතුමන්ලාට මතක ඇති, සුද්ධ සංඛ්‍යාභාර පාළිය ඊට පස්සේ අපි දැක්කා මිශ්‍රක සංඛ්‍යාවාර පාළිය. ඊට පස්සේ ඒකේ ඝටනාවාරය. ඊට පස්සේ ඝටනාවාරයේ නැවත මේ සභාගවාර පත්‍ය දෙකක් පමණක් මිශ්‍ර වෙලා එනකොට සභාගවාරය. ඊට පස්සේ පත්‍ය බොහෝ ගණක් මිශ්‍ර වෙනකොට ඝටනාවාරය. ඊට පස්සේ අපි දැක්කා ඒ ධර්ම දෙකක් විතරක් සම්බන්ධ වෙන වෙලාවට එනවා අධිපති හේතුපත්ති අධිපති සභාගය. හේතුපත්ති සහජාත ප්‍රත්‍ති සභාගය. මේවා අභිදෙයාර්ථ එක්කලා ගැඹුරු විනිශ්චයකට අපි ඉදිරියට යෑමට බලාපොරොත්තු වෙනවා. ඒ කාරණේ නිසා තමයි බම්බේ වෙනම පිටුවක් විදිහට පෙන්වුවේ. අපි ඇවිල්ලා තියෙන්නේ දැන් මේ හේතුපත්‍ය සුද්ධ සංඛ්‍යාවාර පාළිය. හේතුපත්‍ය ආරම්මන පත්‍ය ආදී පත්‍ය 24ම සුද්ධ සංඛ්‍යාවාර පාළිය. මේක ගෙන එන්නේ පඤ්ඤ විභංගවාරයේ තුලින්මයි. ඔබතුමන්ලා දන්නවා පඤ්ඤ විභංගවාරයේ කියනකොට පဋාණ ධර්ම සභාව විසින් ඒ පဋාණ දේශනා කියලා අනුරාධපුරයේදී දේශනා කරනවා. ඒ දේශනාවලදී මේ පඤ්ඤ විභංග වාරේ තමයි දේශනා කරන්නේ. අපි බැලුවොත් මේ කාරණය කොහොමද පඤ්ඤා වාරේ සුද්ධ සංඛ්‍යා වාර පාළිය
කියලා මේ පිටුවේ ඉන්නේ පට්ඨාන මහා පට්ඨාන සන්නේ 226 පිටුව පඤ්ඤවාරයට අපි බොහෝ පිටු ගණක් අතහැරලා තමයි පඤ්ඤවාරයට ගියේ. ඒ කියන්නේ අපි වාර 7ක් තියෙනවායි කියලා කතා කරානේ. ඒ වාර 7න් පඤ්ඤවාර පාළිය තමයි එතන සාකච්ඡා කරේ. අපි දන්නවා පටිච්චවාරය සහජාතවාරය ආදී වාර 7ක් අපි සාකච්ඡා කරා. ඒ වාර 7න් පඤ්ඤවාරය තමයි මේ අපි දැන් සාකච්ඡාවට භාජනය කරන්නේ. අර පටිච්චවාරය ආදී අනික් වාර ටිකේ එන ඝටනා වෙන වෙනම ඝටනා එනවා. ඒ ඝටනා වලට අපි ගියේ නැහැ. මේ 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 කාරණය ඉතාම ලස්සනට විනිශ්චය කරලා තියෙනවා, ග්‍රන්ථාරූඪ කරලා තියෙනවා මේ ධර්ම පුස්තකේ පට්ඨාන ප්‍රකරණ මහා සන්නේ. ඒක නිසා මේක විනිශ්චය කරන් පස්සේ අවශ්‍ය නම් අපිට ඒ ස්ථාන වලට යන්න පුළුවන්. අපි පසුගිය දිනක කතා කරා මේ වාර 7 ගැන. පටිච්ච වාරය, සහජාත වාරය, පච්චේ වාරය, නිස්සේ වාරය, සංසට්ඨ වාරය, සම්ප්‍රික්ත වාරය, පඤ්ඤා වාරය කියලා වාර 7කින් මේ දේශනාව ඒ පට්ඨාන 24 බෙදලා තියෙනවායි කියලා අපි කතා කරා. ඒ එතකොට මොකද්ද පටිච්ච වාරය, සහජාත වාරය? මේ අට කතාව විස්තර කරනවා. පටිච්ච වාරයයි සහජාත වාරයයි ධර්ම වශයෙන් වෙනසක් නැහැ. ඒක අවබෝධයේ පිණිසයි මේ වෙනස දේශනා කරලා තියෙන්නේ. මෙතන කියලා තියෙනවා පටිච්ච වාරය සමග අර්ථ වශයෙන් වෙනසක් නැත. සහජාත වාරය පටිච්ච වාරය සමග අර්ථ වශයෙන් වෙනසක් නැත. මම මේ කතා කරන්නේ පංච ප්‍රකරණ අට කතාවේ පිටු අංක 107. එතකොට පටිච්ච නම අවබෝධ කරන්නේ කරන්නන්ගේ වශයෙන් පළමුව කියන ලදී. සහජාත නම අවබෝධ කරන්නන්ගේ වශයෙන් දෙවනුව කියන ලදී. මේ දෙකේම චේතනාවල රූප අරූප ධර්ම වශයෙන් පච්චේ මෙන්ම පච්චුප්පන්නේද දත යුතුයි. එතකොට වෙනසකට තියෙන්නේ ඒවාද සහජාතමයි. හැබැයි එතන පුරේ ජාත ස්වභාවයේ එන්නේ නැහැ. ඒක තමයි විශේෂයෙන් කියලා තියෙන්නේ. ඒ පච්චේ වාදයත් පටිච්ච වාදයත් සහජාත වාදයේ පුරේ ජාත පච්චා ජාත ප්‍රත්‍ය ස්වභාවයේ එන්නේ නැහැ. එතකොට අනික් ඒවත් එක වෙනස අන්න ඒකයි. ඊට පස්සේ කියනවා පච්චේ වාදයත් කුසලං ධම්ම පච්ච කුසලෝ ධම්මෝ කියන තැන ඒ අවස්ථාවේ පච්චේ වාදයත් ලැබෙනවා. සෝරි, පුරිජාත ස්වභාවයත් ලැබෙනවා. ඒක එතකොට පච්චේ වාරයත් නිස්සේ වාරයත් එක වගේමයි. එතකොට ඒ දෙකේ වෙනස එකක් අවබෝධ කරගන්න කෙනෙකුට ඒක දේශනා කරනවා, අනික අවබෝධ කරන කෙනාට අනික දේශනා කරනවා. ඊට පස්සේ සංසට්ට වාරයත් සම්ප්‍රිත්ත වාරයත් අර්ථ වශයෙන් එකමයි. ඒ දෙකේ වෙනසක තියෙන්නේ සම්ප්‍රිත්ත ස්වභාවයයි. සංසට්ට එකෙත් සම්ප්‍රිත්ත ස්වභාවයමයි පෙන්වන්නේ. එතකොට ඒ දෙක ඇවිල්ලා තියෙන්නේ අවබෝධ කිරීමේ පහසුව සඳහා සංසට්ට වශයෙන්ුත් සම්ප්‍රයුක්ත වශයෙන්ුත් දේශනා කරලා තියෙනවා. මේක 107 වෙනි පිටුවේ පංච ප්‍රකරණ අට කතාවේදී විස්තර කරනවා. ඇයි මේ වාර 7ක් දේශනා කරේ? වාර 7 අතර තියෙන වෙනස්කම් මොනවද කියන එක මම හිතන්නේ ඒක සියුම් ආකාරයෙන් දකින්න ඕන කාරණයක්. දැන් අවසරයි සර්, එතනදී අර මේ
පුරේජාතවාරය ගැන කියවුණා එතන ආපහු පොඩ්ඩක් කියන්නසේ ඒක පුරේජාතවාර ඔව් ගැන ටික පෙන්නන්නම් මම පිටු අරගෙන පෙන්නන්නම් මෙතනින් තමයි අපි පටන් ගත්තේ මේකේ ඉස්සලා පිටුවටත් එක සම්බන්ධයි කුසලං ධම්මං පටිච්ච කුසලෝ ධම්මෝ යයි පටිච්ච නම වශයෙන් කියන ලද්දේ පටිච්ච වාර්යයි කුසලං ධම්මං සහජාතෝ කුසලෝ ධම්මෝ යයි කියන ලද්දේ සහජාත වාර්යයි එය පෙර පටිච්ච වාර්යයේ සමග අර්ථ වශයෙන් වෙනසක් නැත පටිච්ච නම අවබෝධ කරන්නන්ගේ වශයෙන් පටිච්ච නම අවබෝධ කරන්නන්ගේ වශයෙන් පළමුවන කියන ලදී සහජාත නම අවබෝධ කරන්නන්ගේ වශයෙන් දෙවනුව කියන ලදී දෙකේම චේතනාවල රූප අරූප ධර්ම වශයෙන් පච්චේ මෙන්න මෙන්ම පච්චුප්පන්නේද දත යුතු ඒවාද සහජාතමය ඒවාද සහජාතමය උඩ මේ පුරේජාත පච්චාදාත නොලැබේ කියලා විශේෂයක් කියලා තියෙනවා මේක අපි විනිශ්චය කරන්න ඕන ඒ මේ වාර දෙකක් අරගෙන කොහොමද මේ ටික විස්තර කරලා තියෙන්නේ එතකොට ඒ සහජාත ස්වභාවයේ තියෙන දන පුරේජාතයි පච්චාජාතයි ලැබෙන්නේ නැහැ කියන එක තමයි මේ අටකතාචාර්යයන් වහන්සේ කියන්නේ ඊළඟට කියනවා කුසලං ධම්මං පච්චයෝ කුසලෝ ධම්මෝ කියලා ඊළඟ වාරයේ කියන තැන පච්චයෝ කියන තැනයි ඊළඟට එයද පෙර වාර දෙක මෙන්ම රූප අරූප ධර්ම වශයෙන් දත යුතුයි මෙහි පච්චේ වනාහි පුරේ ජාතද ලබයි ඒකේ පුරේ ජාත ලැබනවා පෙර දෙකට වඩා වෙනස මෙයයි ඉන් අනතුරුව කුසලං ධම්මං නිස්සයෝ කුසලෝ ධම්මෝ කියන තැන මේ නිස්සේ නම නම් වශයෙන් කියන ලද්දේ නිස්සේ වාරයයි. එය පෙර පච්චේ වාරයේ සමග අර්ථයෙන් වෙනසක් නැත. පච්චේ නම් වශයෙන් අවබෝධ කරන්නන්ට පළමුව කියන ලදි නිස්සේ වශයෙන් අවබෝධ කරන්නන්ට දෙවනුව කියන ලදි. ඊට පස්සේ ඉක්විතිව කුසලං ධම්මං සංසට්ඨෝ සංසට්ඨ වාරේ සංසට්ඨ නමින් කියන ලද්දේ සංසට්ඨ වාරයයි කුසලං ධම්මං සම්ප්‍රයුක්තෝ කුසලෝ ධම්මෝ යයි මෙසේ සම්ප්‍රයුක්ත නම් වශයෙන් කියන ලද්දේ සම්ප්‍රයුක්ත වාරයයි එය පෙර සංසට්ඨ වාරයට අර්ථයෙන් වෙනසක් නැත සංසට්ඨ නම් අවබෝධ කරන්නන්ට පළමුව කියන ලදී සම්ප්‍රයුක්ත නම අවබෝධ කරන්නන්ට දෙවනුව කියන ලදී චේතනා දෙකේම අරූප ධර්මම අරූප ධර්මමයි තියෙන්නේ මෙතන රූප අරූප දෙකම තියෙන්න බෑ මේ සම්ප්‍රයුක්ත විසංසට්ඨ කියන අවස්ථාව නිසා පච්චේ පච්චුප්පන්නේද අරූප ධර්ම වශයෙන් දත යුතුයි එතකොට සත්වන වාරයේ තමයි මේ අපි කතා කරන පඤ්ඤා වාරය කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ කියන්නේ මේ පඤ්ඤා වාරය. ඒ ප්‍රශ්න උපුටා නැවත කුසලා හේතු සම්ප්‍රයුක්තකානම් යනාදී නයින් සියලු ප්‍රශ්න ගැට නැතිව අවුල් නැති කොට බෙදන ලදි. අන්න ඒකින්ද තමයි මේකට පඤ්ඤා වාරය කියලා කියන්නේ.
පඤ්ඤාවාරේ කියන තවත් හේතුවක් තියෙනවා. පණ්ඩිති වාරේ එන ප්‍රශ්න වලට උත්තර තමයි පඤ්ඤාවාරේදී දෙන්නේ. අන්න ඒ ආකාරයෙන් දකින්න පුළුවන්. ඒක මේ පඤ්ඤාවාරේට අපි ආවේ ওই විදිහට. මේ වාර ඉතිරි වාර 6 ගැන අපි කතා කරන්නේ නැහැ. කෙලින්ම පඤ්ඤාවාරේට ආවා. ඒකින්ද තමයි පිටුව මේ 600 ගානකට ආවේ අර මුල පිටු ටික අතෑරලා. වැස්ස පැහැදිලි එක පැහැදිලි. එතකොට අර ප්‍රේජාත කියලා කිව්වේ එතකොට මේ එතනදී වස්තු හැටියට වස්තරමන වශයෙන් නෙවෙයි හැබැයි ආරම්මන අන්න හරි. ප්‍රේජාත ස්වභාවය අර සහජාත ස්වභාවයේට සහජාත ස්වභාවයේ ලැබෙන තැන ප්‍රේජාත පච්චාජාත නොලැබෙන බව තමයි එතන කියන්නේ. ඊට පස්සේ කියනවා මේ අච්චේ වාරයයි නිසේ වාරය කියන තැන කියනවා ඒ දෙකත් එනවායි කියලා. මේ පච්චේ ස්වභාවයත් ප්‍රත්‍ය වෙන ස්වභාවයත් නිස්සේ වෙන ස්වභාවයත් වෙනකොට පුරේ ජාති ස්වභාවයත් එනවායි කියලා කියනවා. ඒතර සදාහන් කරලා නැහැ පච්චා ජාති ස්වභාවය ගැන. ඊට පස්සේ තුන්වෙනි යුගලයේදී කියනවා සංසට්ට සම්ප්‍රයුක්ත කියන තැන කියනවා එතන එන්නේ නාම ධර්ම පමණයි රූප ධර්ම එන්නේ නැහැ. සම්ප්‍රයුක්ත බවත් සංසට්ට බවත් එකම අර්ථයෙන් කියන්නේ ඒ එමයි සංසට්ටයි සම්ප්‍රයුක්තයි කියන්නේ නාම ධර්ම තමයි මිශ්‍ර වීමක් තියෙන්නේ ඒ විදිහට. එතකොට මේ පඤ්ඤාවාරයට අපි ආවේ මෙන්න මේ ආකාරයෙන් තමයි එතන පැහැදිලි වෙන්නේ. පඤ්ඤාවාරයට ප්‍රථම පන්නතිවාරේ අපි ගිය සැරේ එක කතා කරා. පන්නතිවාරේ එක ප්‍රත්‍යක් පිළිබඳව ප්‍රශ්න 49ක් අහනවා. හේතු ප්‍රත්‍ය පිළිබඳව පන්නති වාරයේදී ප්‍රශ්න 49ක් අහනවා. ඒ ප්‍රශ්න 49න් අදාළ ප්‍රශ්න තියෙන්නේ ලබ්ධමාන විදියට ප්‍රශ්න තියෙන්නේ 7යි. ඒ ප්‍රශ්න 7ට තමයි මේ පඤ්ඤාවාරයේදී උත්තර දෙන්නේ. හේතු ප්‍රත්‍ය පිළිබඳව සර් අවසරයි මේ රුක්මනී මහත්මිය තවසවර තියෙන අවස්ථාවක් දෙන්න පුළුවන්ද? ආ පුළුවන්. අහන්නකෝ. සහජාත සහ නාම ක්ෂණික වගේ ඇති වෙන්න පුළුවන් නේද? ඊපස්සේ හැබැයි මෙතනදී මොන අවස්ථාවක් එහෙම කියන්නේ? මේ අවස්ථාව කියන්නේ මෙහෙමයි. දැන් ප්‍රත්‍ය අපි 24ම ලයින් අප් කරුවොත් එක විදියට ගත්තොත් අපි දන්නවා පුරේජාත ස්වභාවයෙන් තියෙන ප්‍රත්‍ය තියෙන පුරේජාත ප්‍රත්‍ය. පච්චාජාත ස්වභාවයෙන් තියෙන පච්චාජාත ප්‍රත්‍ය. එතකොට මේ සහජාත කියන ලක්ෂණයෙන් යුක්ත නොවන අවස්ථාව තමයි පුරේජාත ස්වභාවය සහ පච්චාජාත ස්වභාවය. එතකොට මේ පටිච්ච වාරයටත් සහජාත වාරයටත් මේ පුරේජාත ධර්මත් පච්චා ධර්මත් නොලැබෙනවායි කියන තමයි හේතුන්දී විස්තර කරන්නේ. මෙතන අපි කිව්වානේ වාර 7කින් විග්‍රහ කරනවායි කියලා. ඒ වාර 7ේ ලක්ෂණ 4 තමයි මේ පෙන්නන්නේ. වාර 7 මේ තියෙන්නේ වාර 7කින් දේශනා කරලා තියෙන පටිච්ච වාරය, සහජාත වාරය, පච්චේ වාරය, නිස්සේ වාරය, සංසට්ට වාරය, සම්ප්‍රයුක්ත වාරය, පඤ්ඤා වාරය කියලා මේකේ ගැඹුරින් දකින්න මේක කපාට එතනින් අපි දන්නේ නැහැ. මේ වාර 7ක් ඇයි දේශනා කරේ කියන ප්‍රශ්නෙට උත්තරය තමයි මම දුන්නේ. එතකොට මේ වාර 7න් අපි විග්‍රහ කරන්න යන්නේ පඤ්ඤා වාරය අවසාන වාරය. අනික් මේ වාර වලටත් පටන් ගන්නේ ලියලා තියෙනවා. ඒකේ බොහෝ කාරණා ලියලා තියෙන්නේ පටිච්ච වාරයට සහජාත පච්චේ නිස්සේ සංසට්ට සම්ප්‍රයුක්ත වෙනකොට පිටු සුළු ගණක් ලියලා තියෙන්නේ. එතන මේ පටිච්ච ස්වභාවය දකින්න නම් අපි ඒ පටිච්ච වාරයට ගිහිල්ලා කල්පනා කරන්න ඕනේ. ඇයි මේ වාර 7ක් වාර 7ේ ලක්ෂණ මොනවද කියන එක තමයි දැන් ඔය විනිශ්චය කරේ. කාට හරි ඔය ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඇයි මේ වාර 7ක් වාර 7න් ඇයි අපි පඤ්ඤා වාරයේ විතරක් විස්තර කරන්නේ කියනකොට නෑ වාර 7ක් තියෙනවා. ඒ වාර 7ේ මේ වගේ ලක්ෂණ තියෙනවා. ඒ දැන් පටිච්ච වාරයත් සහජාත වාරයත් දෙක එකම ලක්ෂණේ යුක්තයි. හැබැයි මේ දෙක විදිහට දේශනා කරලා තියෙන්නේ අවබෝධයට ලක්ෂණ පිණිස.
යම් කිසි කෙනෙක් පටිච්ච ස්වභාවයෙන් අවබෝධ කරනවා යම් කිසි කෙනෙක් සහජාත ස්වභාවයෙන් ඒ දෙකේ අර්ථය එකයි ඊට පස්සේ පච්චේ වාරයත් නිසේ වාරයත් අර්ථය එකයි හැබැයි අර්ථය එකයි අවබෝධ ඥානෙට සුදුසු වෙන ආකාරයෙන් දෙකක් දේශනා කරලා තියෙනවා මේ සංසට්ටයි සම්ප්‍රයුක්තයි කියනකොට සංසට්ට වෙන ස්වභාවය මොකද්ද සම්ප්‍රයුක්ත වෙන ස්වභාවය වුණොත් මේ නාම ධර්ම අතර තියෙන සහසම්බන්ධතාවය සංසට්ටේ සම්ප්‍රයුක්තේ දෙකම කියන්නේ අන්න ඒ විදිහට තමයි මේ වාර 6ක් දේශනා කරලා අවසානයේ පඤ්ඤා වාරයේ විදිහට දේශනා කරලා තියෙනවා අපි පඤ්ඤා වාරයේ දේශනාවට තමයි ඉදිරියට යන්නේ මම හිතන්නේ පැහැදිලි ඇතිද ඔව් මහත්මයා ඔව් හරි හරි අපි මේක ගැඹුරට යනකොට තේරෙයි මේක යන්නේ අපි කොහෙද කියලා තිරුවන් සරණයි සර් දැන් මෙතන පඤ්ඤාවාරයේදී සඳහන් වෙනවනේ සියලුම ප්‍රශ්න අවුල් නැතුව බෙදලා බෙදලා විසඳනවා කියන එක හින්දා ඇත්තට පඤ්ඤාවාරය දන්නවා නම් අපිට අනිත් ඒවා ගැන අවබෝධයක් ගන්න පුළුවන් නේද සර් එහෙමයි පඤ්ඤාවාරයේදී අපි පන්නති වාරයේ කියලා මේ පිටුව පන්නති වාරයේ කියලා තියෙනවා ප්‍රශ්න 49ක් අහනවා කුසල ත්‍රිකේ කුසලය මුල් කරගෙන කුසල ත්‍රිකේ කුසලය මුල් කරගෙන ප්‍රශ්න 49ක් අහනවා හේතු ප්‍රත්‍ය සම්බන්ධ කරගෙන ඒකෙන් 7කට විතරයි අදාළ වෙන්නේ ඒ 7ට තමයි පඤ්ඤා වාරයේ උත්තර දෙන්නේ මම කිව්වොත් එහෙම පිටුව අපි මේක එදා කතා කරා පන්නති වාරයේ තියෙන පිටුව 178 එද මං කියන්නම් මේක පිටුවට යන්න නැතුව කුසල ත්‍රිකේ කුසලයේ මුල් කරගෙන ප්‍රශ්න 7ක් අහනවා අකුසලයේ මුල් කරගෙන ප්‍රශ්න 7ක් අහනවා අව්‍යාකතේ මුල් කරගෙන ප්‍රශ්න 7ක් අහනවා එතකොට කුසල ත්‍රිකේට පද 3යි නේ තියෙන්නේ මේ පද 3 උත්ක කළා ඔන්න කුසලයේ මුල් කරගෙන ප්‍රශ්න 7යි අකුසලයේ මුල් කරගෙන ප්‍රශ්න 7යි අව්‍යාකතේ මුල් කරගෙන ප්‍රශ්න 7යි ඊට පස්සේ කුසලයේ සහ අව්‍යාකතේ මුල් කරගෙන ආයෙත් ප්‍රශ්න 7යි ඊළඟට අකුසලයේ සහ අව්‍යාකතේ මිශ්‍ර කරගෙන ප්‍රශ්න 7යි ඊට පස්සේ අකුසලයත් කුසලයත් අව්‍යාකතයත් තුනම මුල් කරගෙන ප්‍රශ්න 7යි ඒ විදිහට තමයි ප්‍රශ්න 49ක් අහන්නේ එතකොට මම හිතන්නේ ගන්න හරි ඇති කුසලයේ මුල් කරගෙන ප්‍රශ්න 7යි අකුසලයේ මුල් කරගෙන ප්‍රශ්න 7යි අව්‍යාකතේ මුල් කරගෙන ප්‍රශ්න 7යි ඊළඟට කුසලයේ සහ අව්‍යාකතේ මුල් කරගෙන අයිසරයක් ප්‍රශ්න 7යි අකුසලයේ සහ අව්‍යාකතේ මුල් කරගෙන ප්‍රශ්න 7යි දැන් අපි 7ව 5ක් කිව්වා 35යි ඊළඟට තියෙනවා කුසලයේ සහ අකුසලයේ මිශ්‍ර කරගෙන ප්‍රශ්න 7යි එතකොට තව 7ක් ආවා ඊළඟට කුසලය අකුසලය අව්‍යාකතේ කියන තුනම මිශ්‍ර කරගෙන තවත් ප්‍රශ්න 7යි ප්‍රශ්න 49ක් තියෙනවා හැබැයි හේතු ප්‍රත්‍යයට අදාළ වෙන්නේ මේකෙන් ප්‍රශ්න 7යි ඒ කුසල තික පට්ඨානය මුල් කරගෙන ප්‍රශ්න 7යි අහන්න පුළුවන් ඒ පහ 7 විතරයි අදාළ වෙන්නේ ඒක ඔබතුමාලා බැලුවොත් තේරෙනවා අපි මේ කරන්නේ අන්න ඒ ප්‍රශ්න 7ට උත්තර සපයන හැටි මේ සජ්ජායනාවදී අපි කරන පဋාණ ධාරණී මෙන්න ඒ ප්‍රශ්න 7ට උත්තර දෙන හැටි මේ හේතු ප්‍රත්‍යය කියනක හේතු පච්චයෝ යටතේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතු පච්චේන පච්චයෝ ඊව ප්‍රශ්නයක් මේ උත්තරයක් දීලා කුසල ධර්මයක් ප්‍රත්‍ය කොටගෙන කුසල ධර්මයක් උපදින්න පුළුවන් කියලා ඔන්න පළවෙනිම විභංග පාළිය
ඊට පස්සේ කුසලෝ ධම්මෝ අව්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චෝ. ඉතින් මේ දෙපැත්තටම අපි අභිධර්මයේ අර්ථ ගෙනල් දාන්න ඕනේ. දැන් අපි අභිධර්මයේ ප්‍රකට කරපු නිසා අපිට මේ හැම අවස්ථාවෙම පුළුවන් මේ ධර්ම වලට ප්‍රත්‍ය ධර්මයේ මොකද්ද අභිධර්මයේ අර්ථ? ප්‍රත්‍යෝත්පන්නේ අභිධර්මයේ අර්ථ මොකද්ද කියලා අපිට මේක මනසින්ම දකින්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි පාළිය කුසලෝ ධම්මෝ කුසලස්ස ච අව්‍යාකතස්ස ච ධම්මස්ස හේතුපච්චේන පච්චෝ. හතරවෙනි එක අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. හයවෙනි එක අකුසලෝ ධම්මෝ අකුසලස්ස ච අව්‍යාකතස්ස ච ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. මේක ඉතරම් ගැඹුරු නෑ, මේක තේරුම් ගන්න පුළුවන්. හත්වෙනි එක අව්‍යාකතෝ ධම්මෝ අව්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. දැන් එතකොට විභංග වාර පාළි හතයි. ඔන්න ඔය හතට තමයි කියන්නේ හේතුපච්චය සත්ත. මේ මිස් වෙන ප්‍රත්‍යක් මිස්ටර් නොවි සුද්ධ සංඛ්‍යා වාරය සත්ත හේතුපච්චය සත්ත කියලා කියන්නේ ඔන්න ඔය වචනේ. දැන් අපි ඒකේ ඇයි මේ සංඛ්‍යාව ගෙනහැර දැක්වේ කියන එකට පැහැදිලි කරොත් ඇයි මුළු එකම ලියන්නේ නැතුව සංඛ්‍යා වාරගෙන යන්නේ පැහැදිලි? එතකොට මුළු එකම ලිව්වා නම් දීර්ඝව ලියන්න ඕන, මේ ටික ඔක්කොම එකට ලියන්න ඕන. හේතුපත්‍ය සත්‍ය කියනකොට මේ හතම ලිව්වා වගේ. ඒ දන්න පුජ්‍යලයා අභිධර්මයේ ප්‍රකට පුජ්‍යලයාට සතම දැකෙන දකින්න පුළුවන්, හතම දකින්න පුළුවන්. දැන් බලමු අපි මේ එකිනෙක විග්‍රහ කරලා. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ කියනකොට මේ කුසලෝ ධම්මෝ කියන ප්‍රතිපදයට එන්නේ කුසලා හේතු. මෙතන හේතු තුනක් එන්න පුළුවන්. කුසලා හේතු අලෝභය අදෝසය අමෝහය කියන හේතු තුන. එතකොට ඒ හේතු තුනත් එක්කලා සම්ප්‍රයුක්තව හටගන්න ස්කන්ධ අපි දන්නවා. ඒත් එක්කලා සම්ප්‍රයුක්තව හටගන්නවා චිත්ත චෛතසික ධර්ම. ඒ චිත්ත චෛතසික ධර්ම ස්කන්ධ හතරකටම සම්බන්ධ වෙනවා. සම්ප්‍රයුක්තකානං කන්දානං හේතුපච්චේන පච්චයෝ. ඒ ධර්ම වලට මේ හේතු තුන හේතු ප්‍රත්‍යයෙන් උපකාර කරනවා කියන එකයි ඒකේ ලක්ෂණය. එතකොට මෙතන අපි කිව්වේ ත්‍රි හේතුක කුසලේ නම් හේතු තුනයි, ද්වි හේතුක කුසලේ නම් හේතු දෙකයි. එතකොට හේතු තුන කියපු තැන සම්ප්‍රයුක්ත ස්කන්ධ වෙනස් වෙනවා, හේතු දෙක කියන තැන සම්ප්‍රයුක්ත ස්කන්ධ වෙනස් වෙනවා. මේක තමයි මෙතන ගැඹුර. මේක දකින්න ඕන නම් අපිට යන්න පුළුවන්, අපි ඒකටත් බලලා යමු. පဋාණ දේශනා සාරයේදී ඒක විස්තර කරනවා ස්වාමීන් වහන්සේ. අපිට මේක අපිට හදාගන්න බැරිකමක් නැහැ. මම මේ ග්‍රන්ථ ආශ්‍රය කෙලින්ම ගේන්නේ ඔබතුමාලාට ඒක පැහැදිලි වෙනවා. මේ ඔක්කොම සියල තියෙන දෙයක්, මම කියන දෙයක්වත්, අපි ජයන්ත මහත්මයා කියන දෙයක්වත්, තවත් කෙනෙක් කියන දෙයක්වත් නෙවෙයි. මේක පොතේ මේ විදිහටම තියෙනවා. පොතේ තියෙන එක අපි ගෙනහැර දැක්වීම පමණයි අපි කරන්නේ. මේ පဋාණ දේශනා සාරය කියන්නේ අර ඒ පဋාණ දේශනායකට තව දුරටත් විග්‍රහ කරලා ගෙනල් දුන්න තැන. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චෝ. දැන් මේක විස්තර කරනවා මේ විදිහට. මේක එතන විස්තර කරනවා ඇත්තම කුසල් කියන්නේ මොනවද. මේ ඒ ටිකත් විස්තර කරගෙන සාමීන් වහන්සේගේ දේශනාවේ කුසලා හේතු සම්ප්‍රයුක්තකානං කන්දානං හේතුපච්චේන පච්චෝ. කුසල් සිත්තිහි අලෝභය අදෝසය අමෝහය එක්ව ඉපදින සම්ප්‍රයුක්ත ධර්මයෝ නාමස්කන්ධ චිත්ත චෛතසික ධර්මයන්ට හේතු ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ කියන එතන විස්තර කරනවා. එතකොට කුසල් හේතු තමයි ප්‍රත්‍ය ධර්මය. කාමාවචර කුසල් සිත් අට, රූපාවචර කුසල් සිත් පහ, අරූපාවචර කුසල් සිත් හතර, ලෝකෝත්තර කුසල් සිත් හතර යන කුසල් සිත් 21 හා ඒවායේ දෙන චෛතසික 38. මේ 38 කියලා ගන්නකොට අර හේතුත් මිශ්‍ර කරලාමයි ගන්නෙ. මොකද එක හේතුවක් අනික් හේතුවට
මූල හේතු භාවයෙන් උපකාර කරන නිසා පච්චුප්පන්න හේවත් පත්තෙන් හටගත්තා වූ වෙත් ඊළඟට කියනවා එහි ද්වි හේතුක කුසල් සිත් සතරෙයි දැන් ද්වි හේතුක එක වෙන වෙනම බලනවා අලෝභයේ අදෝසයේ යන හේතු දෙක පමණක් ඉදේ ඉතිරි කුසල් සිත් සියල්ලම ත්‍රි හේතුකයි දැන් මේ අරකේ කැඹුර කුසල් හේතුන් ප්‍රතිවීමෙන් චිත්ත සමුප්පාන රූපද උපදී අන්න ඒක පෙන්නනවා අර දෙවන පාළියෙන් මෙතන කියන කුසලෝ ධම්මෝ අව්‍යකතස්ස ධම්මස්ස එතකොට කුසල ධර්මයක් ඒ කුසල හේතු දෙක හෝ තුන නිසා චිත්ත සමුප්පාන රූප උපදිනවා චිත්ත සමුප්පාන රූප කියන්නේ කුසල් නෙවෙයි ඒවා අව්‍යකතයි ඒවා ඒවා සහජාතයි මේ කුච මේ හේතු දෙක හෝ තුන උපදිනකොටම චිත්ත සමුට්ඨාන රූපත් උපදිනවා මෙතන චිත්ත සමුට්ඨාන රූප කිව්වට සිත පමණක් නෙවෙයි සිත හා සම්ප්‍රයුක්ත චෛතසික සියල්ලම චිත්ත සමුට්ඨාන රූප වලට උපකාර කරනවා ඒක නම දාලා තින්නේ චිත්ත කියලා එතකොට සම්ප්‍රයුක්ත චෛතසික ධර්ම සියල්ලම හේතුවෙන් තමයි චිත්ත සමුට්ඨාන රූප උපදින්නේ එතකොට මේ දෙවෙනි පාළියෙන් පෙන්නන්නේ කුසලා හේතු ඒ හේතු ධර්ම දෙක හෝ හේතු ධර්ම තුන හේතුවෙන් චිත්තජ රූප උපදින හැටි ඔන්න ඒක තමයි දෙවෙනි විභංග පාළිය. ඒකට තුන්වෙනි එකේ මොකද්ද කියන්නේ කුසලා කුසලෝ ධම්මෝ අර කුසල හේතු ඔව් එතකොට මේ පංචෝකාරයේ විතරයි මේ චිත්ත සමුප්පාන රූප කියන කාරණේ සිද්ධ වෙන්නේ පංචෝකාරයේ පමණයි. එතකොට චතුෝකාරයේ චිත්ත සමුප්පාන රූප උපදින්නේ නැහැ. එතකොට තුන්වෙනි එකේ කුසලෝ ධම්මෝ කුසලස්ස ච අව්‍යකතස්ස ච ධම්මස්ස කියන තැන මේ දෙකම එකතු කරලා ඒ සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ට සහ ඒ චිත්ත සමුප්පාන රූපයන්ට අර කුසල හේතු තුන ප්‍රත්‍ය වෙන ස්වභාවය පෙන්නුම් කරනවා. ඒක තමයි තුන්වෙනි පාළිය. ඊළඟ එක දැන් බලන්න මේකෙන් කුසලයක් හේතුවෙන් අකුසලයක් උපදින්න ක්‍රමයක් නැහැ අකුසලයක් හේතුවෙන් කුසලයක් උපදින්න හේතුවක් නැහැ මොකද හේතු මූල සංඛ්‍යාතව තමයි ප්‍රත්‍ය වෙලා තියෙන්නේ එතන අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස දැන් අකුසල හේතු තුනක් තියෙනවනේ හේතු තුන එක විට කවදාවත් වැඩ කරන්නේ නැහැ අකුසල හේතු දෙකක් හේතුවෙන් ඒ අකුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චෝ එතකොට ලෝභ මූල සිත්වලදී ලෝභය සහ මෝහය ඒ ලෝභ මූල සිත් ඉපදීමට සහ ඉපද ප්‍රවත්මට උපකාර කරනවා ඊට පස්සේ අකුසල හේතු සම්ප්‍රයුක්තකානං කන්දානං හේතුපච්චේන පච්චෝ කියන්නේ අන්න ඒ ආකාරයට මේ අකුසල හේතු උදව් කරන්නේ කාටද? ඒ එක්කලා සහජාතව උපදින අකුසල සිත් සහ චෛතසික වලට. එතකොට අපි දකින්න ඕනේ මේ අකුසල කියනකොටම අකුසල සිත විතරක් නෙවෙයි අකුසල සිතේ එක්ක යෙදෙන චෛතසික සියල්ලමත් අකුසලයි. අන්න ඒකින්ද ඒක හොඳට අපි මතකෙට ගන්න ඕනේ. ඊට පස්සේ අකුසල හේතු සම්ප්‍රයුක්ත කාණං කණ්ඩානං හේතුපච්චේන පච්චෝ කියලා හතරවෙනි වීතිය. පස්වෙනි වීතිය අකුසලෝ ධම්මෝ අව්‍යකතස්ස ධම්මස්ස. අර කුසලයට කිව්වා වගේම අකුසල ධර්මයක් උපදිනකොටම ඒ හේතු ධර්ම තුන ප්‍රත්‍ය කොටගෙන චිත්ත සමුප්පාන රූප උපදිනවා. ඒ චිත්ත සමුප්පාන රූප වලට ඒ මූල භාවයෙන් උපකාර කිරීම තමයි එතන අකුසල හේතු තුන ලෝභ මූලයේදී දෙකක් දෝෂ මූලයේදී දෙකක් මෝහ මූලයේදී එකක් වශයෙන් උපකාර කරන හැටි ඊට පස්සේ මේක පස්වෙනි වීතිය හයවෙනි වීතියේදී කියනවා අකුසලෝ ධම්මෝ අකුසලස්ස ච අව්‍යකතස්ස ච ධම්මස්ස. එතකොට අකුසල හේතු තුන දෙක දෙක. ඒ අපි කිව්වා වගේ ලෝභය සහ දෝෂය ලෝභය සහ මෝහය
දෝෂය හා මෝහය සහ මෝහය හේතුවෙන් අකුසල ඒ චිත්ත චෛතසික සහ චිත්තජ රූප උපදින හැටි දෙක එකතු කරලා එක හයවෙනි වීතිය එතකොට හත්වෙනි වීතිය අව්‍යාකතෝ ධම්මෝ අව්‍යාකතස්ස එතකොට අව්‍යාකත වූ හේතු තුන අව්‍යාකත වූ හේතු තුන කියන්නේ අලෝභය අදෝෂය අමෝහය විපාක සහ කිරිය සිත් වල ඉදෙන අවස්ථාව එතකොට විපාක සහ කිරිය සිත් වල ඉදෙනකොට ඒවා අව්‍යාකතයි ඊ අව්‍යාකත ධර්ම නිසා උපදිනවා ඒ අව්‍යකත වූ චිත්ත සහ චෛතසික එතකොට චිත්ත සහ චෛතසික සහ ඒත් එක්කලා උපදිනා වූ චිත්ත සමුප්පාන රූප එතකොට චිත්ත සමුප්පාන රූප උපදින අවස්ථාවේදී කියනවා විපාකාභ්‍යකත කිරියාභ්‍යකත හේතු එතකොට හේතු තුනක් තියෙනවා ද්වි හේතුකේදී හේතු දෙකයි විපාක කිරිය දෙකේම ත්‍රිහේතුකේදී ඒ හේතු තුනම සම්ප්‍රයුක්ත කාණං කන්දානං ඒ සම්ප්‍රයුක්ත හට ගන්න චිත්තචෛසික ධර්ම උට සහ චිත්තය රූපයන්ට උපකාර කරන හැටි ඊට පස්සේ මේ අව්‍යකට ප්‍රතිසන්ධිකණේ ස්වභාවයක් තියෙන වෙනසක් විපාකාභ්‍යකට විතරයි තියෙන්නේ මේ ප්‍රතිසන්ධි විපාක ඒ විපාකවල ත්‍රි හේතුක විපාක තියෙන්න පුළුවන් ත්‍රි හේතුක විපාක වෙන අවස්ථාවේ හෝදි හේතුක විපාක තියෙන්න පුළුවන් ඒ අවස්ථාවේදී එන ඒ හේතුන් අලෝභය අදෝෂය අමෝහය අව්‍යකට ස්වභාවයෙන් උපකාර කරනවා සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ටද කටත්තා රූපවලටද ඒ කර්මජ රූපවලට අන්න ඒක තමයි මේ පဋාණ පඤ්ඤ විභංග වාරේ හේතු ප්‍රත්‍ය පිළිබඳව සත් කියලා කියන්නේ හතක් කියලා කියන්නේ. ඔන්න ඕක අපිට දකින්න පුළුවන් ඝටනා ස්වභාවයේදී කියන මේ සුද්ධ සංඛ්‍යා වාරය කියලා සුද්ධ සංඛ්‍යා වාරය එන්නේ ඒ පඤ්ඤ වාරයේදී සුද්ධ සංඛ්‍යා වාර පාළිය හේතුයා සත් දැන් ඔන්න අපි ඒ කාරණේ හොඳට පැහැදිලි කරා. ඇයි මේ සත්ත කියන එක දැන් අර්ථවත් කරලා අර්ථ විනිශ්චය කරන්න පුළුවන් මේ සත්ත කියන වචනේ තුල කොච්චර ධර්ම කරුණු ටිකක් ගැබ්බෙලා තියෙනවද මං හිතන්නේ ඒ කාරණේ පැහැදිලි ඇති පැහැදිලි නැත්නම් කරුණාවෙන් කියන්න ඒක හැමෝටම පැහැදිලිද පැහැදිලි වුණා සර් ගොඩක් පිං පැහැදිලි සර් බොහොම පිං ආ ඔබතුමාලාට අපි එහෙමනම් අපි ආරම්භණයයි අධිපතියයි මේ කාරණා දෙක තුනක් බලමු මේ සියල්ලම අපිට විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කාටත් කාටත් ඒක තේරෙන නිසා අපි බලමු මේට වඩා පොඩ්ඩක් වෙනස් තියෙනවා ආරම්භන ප්‍රත්‍යයේදී ආරම්භන ප්‍රත්‍යයේදී ස්වභාවයේ මේක අතර පඤ්ඤ විභංග වාරේ සාකච්ඡාව විදියට මේ ටික මං සරලව කෙටියෙන් අරන් යන්නේ මේකට වෙනම සාකච්ඡාවක් තියෙනවා මං හිතන ජයන්ත මහත්මයාගේ මූලිකත්වයෙන් ඒකෙදි තවදුරටත් මේක විස්තර කරගන්න පුළුවන් එතකොට මේ සුද්ධ සංඛ්‍යා වාරය දකින්නේ අපි කොහොමද මේ සුද්ධ සංඛ්‍යා වාරය සභාග වාරයට පරිවර්තනය කරන්නේ කියන කාරණය පෙන්නු කරන්න මම මේකම බලමු අපි අපේ ප්‍රඥා ගෝචර විදියට බලමු මේ සුද්ධ හේතුපත්තේ සුද්ධ සංඛ්‍යා වාරය අපේ සභාග වාරයක් බවට පත් වුණොත් කොහොමද එන්නේ සභාග වාරයක් කියන්නේ හේතුපත්ත්‍යත් සමග තවත් ප්‍රත්‍යක් ඉදුණා නම් අපි වල හේතුපත්ත්‍යත් එක්කලා අධිපති ප්‍රත්‍යේ ඉදුණා නම් දැන් එතකොට හේතුපත්ත්‍යත් එක්කලා අධිප්‍රති ප්‍රත්‍යත් ඉදුණා නම් කොහොමද එන්නේ කියන එක මේකෙන් දකින්න පුළුවන්. අපි ඒක ඇත්තට වෙනත් තැනකදී සාකච්ඡා කරනවා. මම මෙතන පොඩ්ඩක් ඒ අදහස අරගෙන යන්නම්. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස. මෙතන කියන තැන මෙතන කුසලෝ ධම්මෝ කියන්නේ හේතු ධර්ම තුනක් තියෙනවා. අලෝභය, අදෝෂය, අමෝහය. දැන් අධිපති ප්‍රත්‍යේදී එනවා අධිපති ධර්ම හතරක්. ඒ අධිපති ධර්ම හතරේ එන්නේ ඡන්දය,
චිත්තය, විරිය, විමංසාව කියන හතර. එතකොට ඡන්දය, චිත්තය, විරිය කියන ඒවා හේතු ධර්ම නෙවෙයි. ඒ තුන හේතු ධර්ම භාවයෙන් අයින් වෙලා තියෙන්නේ. ඒගොල්ල හේතු ධර්ම නෙවෙයි. එතකොට විමංසාව කියන්නේ අධිපති ප්‍රත්‍යයේ තියෙන විමංසාව හේතු ධර්මයක් වෙන අතරම ඒක මූල හේතු භාවයෙන් උපකාර කරනවා. අධිපති භාවයෙන් උපකාර කරනවා. එතකොට ඒ විමංසාවට හේතු ප්‍රත්‍යයේදී මේ පළවෙනි විභංග වාරයේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ මේ කුසලෝ ධම්මෝ කියන තැන අමෝහය පවතිනවා. ඒකෙන් කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චෝ කියනෝ වගේම අධිපති පච්චේන පච්චෝ ස්වභාවයක් එන්න පුළුවන්. මොකද හේතුව ඒ අමෝහය විමංසාව ආකාරයෙන් වැඩ කරන හැටි. එතකොට ඒ වගේම මේ දෙවනි වීතිය අමෝහය නිසා චිත්ත සමුප්පාන රූප උපදිනවා අධිපති පත්‍ය භාවයෙන්. තුන්වෙනි එකේදී ඒත් අමෝහයට පුළුවන් කුසලය, කුසලය සහ අව්‍යාකතය, ඒ කියන්නේ කුසල භාවය සහ චිත්ත සමුප්පාන රූප දෙකම උපදවන්න අධිපති භාවයෙන්. එතකොට ඒ තුනම දැන් අදාළයි අධිපති ප්‍රත්‍යයට. හැබැයි බලන්න මේ හතරවෙනි එකට අදාළ වෙනවද කියලා. අකුසලෝ ධම්මෝ. එතන අකුසල ධර්මයකක්වත් අධිපති ප්‍රත්‍ය ශක්තිය ගෙනෙන්නේ නැහැ. අකුසලෝ ධම්මෝ. මේක එන්නේත් නැහැ. එතකොට හතර පහ එන්නේ නැහැ. හය එන්නේත් නැහැ. හත බලන්න මොකද වෙන්නේ කියලා. හත අභ්‍යකටෝ ධම්මෝ. අව්‍යකට වූ අලෝභය, අදෝසය, අමෝහය. අව්‍යකට වූ අමෝහය කියන්නේ ආයසරයක් විමංසාවමයි. පලසිතේ දෙන විමංසා ස්වභාවය. අපි තුන් පලසිතම කියලා. එතකොට මේ හත්වෙනි එකත් අදාළයි. ඒකෙන්ද තමයි අර අධිපති හේතු අධිපති ස්වභාවයේ චත්තාරි කියලා තමයි විස්තර කරන්නේ. අන්න ඒ ඒ ස්වභාවයේ නෙමේ මම ටිකක් ඉදිරියට ගියේ අපිට හිතන්න පුරුදු වෙන්න දෙතෙන්ට. මේ සුද්ධ සංඛ්‍යා වාරි වුණා මේ නිමිෂ්ඨ සංඛ්‍යා වාරි. මෙතන හේතුපච්චා අධිපච්ච හේතුපච්චා අධිපත්‍යා චත්තාරි වන්න බලන්න. හේතු ප්‍රත්‍යත් එක්කල අධිප්‍රතිපත්තියේ දෙනකොට හතරයි විභංගවාර. මේ විභංගවාරෙ මේ සරලව අපි දැක්කා මූල ධර්ම තුලින්මයි. මේ චත්තාරි උනේ අන්නේ කාරණේ නිසා. ඒ වගේම සහජාතේ සත්‍ය. මේක අපි මේ වගේ හේතුපච්චේ අධිප්‍රතිපච්චේ හේතුපච්චේ සාධාතපච්චේ හේතු අඤ්ඤමඤ්ඤ හේතු නිස්සේ මේ වගේ හතරක් පහක් අපි ගැඹුරටම ඉගෙන ගන්න බලමු. ඇත්තම හේතු ප්‍රත්‍යේ විභංගවාර හතින් හතරක් අදාළ වෙනවා අධිපති ප්‍රත්‍යේ. හේතුයි අධිපති දෙකම එන හැටි. මේකේ ඒක පැහැදිලි කරනවා පဋාණ සංවේදී. ඒක ධර්ම තුලින්ම අපිට දකින්න පුළුවන්. මං ඡේද අරගෙන පෙන්නන්නම්. අපි දැනට අපි යමු සුද්ධ සංඛ්‍යා වාරය තවදුරටත් ආරම්මණේ නව අධිපත්‍යා දස අනන්තරේ සත්ත සමනන්තරේ සත්ත සහජාතේ නව අඤ්ඤමඤ්ඤේ තීනි නිසේ තේරස උපනිසේ නව පුරේ ජාතේ තීනි පච්චා ජාතේ තීනි ආසේවනේ තීනි කම්මේ සත්ත විපාකේ ඒකං. මේ විදියට අවිගත වෙනකල් මේ සුද්ධ සංඛ්‍යා වාර නොහොත් විභංග වාර ටික පෙන්වුම් කරනවා. එතකොට මේ විභංග වාර ටිකේ ගැඹුර මෙන්න මේ පဋාණ ධාරණියෙන් දකින්න. පဋාණ ධාරණිය තරම් මම හිතන්නේ තවත් පොතක් ඉච්ච ලස්සන්ට දේශනාවක් පේන්නේ නැහැ.
දැන් ආරම්මන ප්‍රත්‍යයේදී ආරම්මනේ නව කියනකොට ආරම්මනේ මොකද්ද නවය අපි දන්නවා කුසලෝ ධම්ම කුසලස්ස කුසලයක් අරමුණු වෙලා කුසලයක් උපදින අවස්ථාව කුසලයක් අරමුණු වෙලා කුසලයක් උපදින අවස්ථාව එතකොට ප්‍රත්‍යයක් කුසලයක් ප්‍රත්‍යෝත්පන්නයක් කුසලයක් එතන ප්‍රත්‍ය කුසලයක් වෙන අවස්ථාව පෙන්නනවා දානං දත්වා සීලං සමාදේත්වා උපෝසත කම්මං කත්වා තං පච්ච වෙක්කති දැන් පසුව ඉඳගෙන ප්‍රතිවීචා කරනවා තමන් කරන ලද දානය තමන් කරන ලද සීලය උපෝසත කර්මය මම මෙහෙම කර්මයක් කරායි කියලා මේක කුසල් සිතින්මයි මෙනෙහි කරන්නේ කුසල් සිතින් මෙනෙහි කරනකොට කුසලයක් අරමුණු වෙලා ආයසරයක් කාමාවචර කුසල සිතක් උපදිනවා අන්නේක තමයි පච්ච වෙක්කති කියනකොට මේකට අභිදෙය අර්ථ දන්නල පෙන්වන්න පුළුවන් ඒ ඒ ප්‍රතිවේක්ෂා කරන ප්‍රමාණය අනුව ඒක අපිට පුළුවන් ඥාන සම්ප්‍රයුක්තවද ඥාන විප්‍රයුක්තවද බොහෝ දුරට ප්‍රතිවේක්ෂා කරනකොට මේ සාමාන්‍ය ප්‍රතිවේක්ෂා ඥාන සම්ප්‍රයුක්ත වෙන්නත් පුළුවන් ඥාන විප්‍රයුක්ත වෙන්නත් පුළුවන් හැබැයි ගරුන් කත්තවා කියන අවස්ථාවේ අපි ඉදිරියේදී බලමු ඒක ටිකක් වෙනස් මේක ගැඹුරු දකින්න නම් අපි යන්න ඕන පඤ්ච විභංග වාරයේ ඒ සංනීතම ගිහිල්ලා බලන්න ඕන. එතකොට ඔන්න කුසලයක් අරමුණු වෙලා නැවත කුසලයක් උපදිනවා. මොකද්ද පත්‍ය ශක්තිය ආරම්මණය අරමුණු වීම ආරම්මන පත්‍ය ශක්තියකින් කුසලයක් පත්‍ය වෙලා කුසලයක්ම උපදිනවා. ඒකට බොහෝ උදාහරණ තියෙනවා. දැන් ධානම් පුට්ඨ හිත්වා ධානම්. ධානයෙන් නැගිටලා ධානයම් ප්‍රතිවේක්ෂා කරනවා. ඊට පස්සේ සෙක්කා ගෝත්‍ර භූ මේ සේක්ෂන් වහන්සේ තමන්ගේ ගෝත්‍ර භූ සිත ප්‍රතිවේක්ෂා කරනවා. තමන්ගේ ගෝත්‍ර භූ සිත කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිතක්. ඒ සේක්යන් වහන්සේ ගෝත්‍ර භූ සිත ප්‍රතිවේක්ෂා කරනකොට යාට ඥාන සම්ප්‍රේක්ත කුසල් සිත් උපදිනවා. සෙක්කා වෝදානම් පච්ච වෙක්කති සේක්ෂන් වහන්සේ කෙනෙක් තමන්ගේ බෝධාන වූ ඒ සිත මාර්ග චිත්තයට ප්‍රථම එන බෝධාන සිත ප්‍රතිවේක්ෂා කරනවා. ඒ ප්‍රතිවේක්ෂා කරනකොට නැවත කුසල් සිතක් උපදිනවා. එතකොට සෙක්කා මග්ගා වුට්ටහිතා මග්ගං සේකයන් වහන්සේ මාර්ගයෙන් නැගිටලා දැන් මාර්ගයෙන් නැගිටලා කියන්නේ දැන් ඵල සිතක් ලැබිලා. හැබැයි මේ ප්‍රතිවේක්ෂා යමනවලදී මාර්ගය ප්‍රතිවේක්ෂා කරනවා. එතකොට මාර්ගය කියන කුසලය අරමුණු වෙලා නැවත ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිතක් කියන්නේ කාමාවචර කුසල් සිතක් උපදිනවා. දැන් දර කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කියන එකට කාරණේ පැහැදිලි වෙනවා. එතකොට සෙක්කාම පුතග්ජනවා කුසලං තමන්ගේ කුසලය ඒ කුසලයක් අනිත්‍යතෝ දුක්ඛතෝ අනත්තතෝ විපස්සන්ති මේ විපස්සනා කරන්නේ ඥාන සම්ප්‍රේක්ක කුසල් සිතේ. එතකොට කුසලයක් උපදිනවා. ඒකට ප්‍රත්‍ය උනේ කුසලයක්මයි. මේ විදිහට ඊටාම දීර්ඝව කියනවා කුසලං චිත්තං සමංගිස චිත්තං චේතෝ පරිය ඥානං ඥාන චේතෝ පරිය ඥානෙන් මේක ඒ සිත දකිනවා. ඒ වගේ මේකේ උපදීර්ඝව යනවා මේ විග්‍රහය. ඒක තමයි කුසලයෙන් කුසලය උපදින අවස්ථාව පෙන්නුම් කරලා තියෙන හැටි. මම මේක එතනින් ඊළඟයකට යමු. අපිට මේ විභංග වාදයේ සියල්ලම කරන්න ඕන නිසා ඊළඟට ආරම්භනේ ආරම්භන ප්‍රත්‍ය දෙවෙනි එක කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස. දැන් කුසල ධර්මයක් අරමුණු වෙලා අකුසල ධර්මයක් උපදින අවස්ථාව. දැන් මෙතන හේතුපත්ති වගේ නෙවෙයි මෙතන. දැන් බලන්න අරමුණු වුණා කුසලයක් කුසලයේ ප්‍රත්‍යය උපදින්නේ අකුසල ධර්මයක්. දැන් බලන්න මෙතන වෙනා තියෙන හැටි. දානං දත්තා සීලං සමාදේත්තා උපෝසත කම්මං කත්වා තං අස්සාදේති. ආස්වාදනය කරනවා තමන්ගේ දානේ තමන්ගේ සීලය තමන්ගේ උපෝසතය ආස්වාදනය කරනවා අභිනන්දනය කරනවා. එතකොට තං ආරබ්බ රාගෝ උපජ්ජති
දිට්ඨි උපජ්ජති, විචිකිච්ඡා උපජ්ජති, උද්ධච්ඡං උපජ්ජති, දෝමනස්සං උපජ්ජති. දෝමනස්සයත් එන්න පුළුවන්. එයාට තමන්ගේ කුසලයේ හීනතාවයක් දැක්කොත් දානේ තමන්ගේ දානේ හීනතාවයක් දැක්කොත් එයාට දෝමනස්ස උපදින්නත් පුළුවන්. එතකොට ඔන්න කුසලයක් අරමුණු වෙලා අකුසලයක් උපදින අවස්ථාව. මේක බහුලව සිද්ධ වෙන දෙයක් තමයි ප්‍රායෝගිකව අපි දකින්නේ. තමන් සෛත්‍ර යමක් දීලා දුන්නේ අපරාධ කියලා හිතුවත් එහෙමයි නේද? එහෙමයි. ඔව්. නැත්තම් මම තමයි හොඳටම කරේ කියලා මානිය උපදවා ගන්නවා. එහෙමයි. පූර්වේ කරන ලද කුසල් අස්සාදේති අභිනන්දති තන් ආරබ්බ රාගෝ උපජ්ජති. මේ ආස්වාදනයයි අභිනන්දනයයි කියන එකේ ගැඹුර දකින්න ඕන. ආස්වාදනය කියනකොට අර සෝවනස්ස සාගත ලෝභ අභිනන්දනය කියන මේක ප්‍රීතියෙන් යුක්තව තමයි අභිනන්දනය කරන්නේ. ආස්වාදනයයි අභිනන්දනයයි දෙකම. එතකොට මේවා දකින්න ඕන. ඇත්තටම ලෝභ මූල සිත්වල තමයි යෙදෙන්නේ. ඊට පස්සේ ධ්‍යාන මුට්ට හිත්වා ධ්‍යානං ධානේ නැගිටලා ධ්‍යානේ ගැන දැන් යා ආස්වාදනය කරනවා අභිනන්දනය කරනවා. තන් ආරබ්බ රාගෝ උපජ්ජති දිට්ටි උපදිනවා. මොකද මේ ගැන වැරදි දෘෂ්ටියකින් යුක්ත සැක කිරීම තුළ විචිකිච්ඡා උපදිනවා. ඒ ඊළඟට උද්දච්චං උපජ්ජති මේ අකුසල ධර්ම උපදින හැටි. මේක පට්ටාන දේශනා සාරයට ගියොත් මේක ඉතාම ලස්සනට පැහැදිලි කරනවා. මම ඉතින්ට යන්නේ නැහැ. ඒක බලන්න පඤ්ච විභංග වාරයේ විස්තර කරනකොට. ඒකට මේ අකුසලෝ ධම්මෝ අකුසලස්ස කියන පදයට එන ආකාරය තමයි එතන පැහැදිලි කරන්නේ. ඊළඟට කුසලෝ ධම්මෝ අව්‍යාකතස්ස ධම්මස්ස. දැන් කුසල ධර්මයක් අරමුණු වෙලා අව්‍යාකත ධර්මයක් උපදින හැටි. එතකොට බලන්න රහතුන් වහන්සේ තමන්ගේ මාර්ගය පච්චවෙක්කති. රහතුන් වහන්සේ චිනාශ්‍රෝභාවයට පැමිණලා ප්‍රතිවේක්ෂා ජවන් හතරක් උපදිනවා. ඒකෙන් එකක් මාර්ගය අරමුණු කිරීම වශයෙන් ඇති වෙන ප්‍රතිවේක්ෂා ජවනය. එතකොට රහතුන් වහන්සේගේ මාර්ගය කියන්නේ කුසල සිතක්. දැන් ප්‍රතිවේක්ෂා කරන්නේ මොන සිතින්ද කියලා මහත්මිය කිව්ව? ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල් සිත. මහා ක්‍රියාසිතෙන් අන්න හරි රාතුන් මහා ක්‍රියාසිතෙන් ඒක අපි දන්න ඕනේ. ප්‍රත්‍යවේක්ෂා කරන්නේ ඥාන සම්ප්‍රයුක්ත මහා ක්‍රියාසිතෙන්. එතකොට ඒක අව්‍යාකත ධර්මයක්. එතකොට කුසලයක් අරුමිනු වෙලා අව්‍යාකත ධර්මයක් උපදින හැටි. රාතුන් වහන්සේගේ පූර්වයේ කරපු කුසල් ප්‍රත්‍යවේක්ෂා කරනවා. එතකොටත් අව්‍යාකත ධර්මයක් උපදින්නේ. එතකොට රාතුන් වහන්සේම කුසල් ස්වභාව වූ ධර්ම අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ විපස්සති. එතකොට මේ ක්‍රියා ඥාන සම්ප්‍රයුක්ත මහා ක්‍රියාසිතෙන් තමයි ඒ විපස්සනාව කරන්නේ. විපස්සනාව කරන කිසිම තැනක ලෝකෝත්තර සිතක් විපස්සනාවට එන්නේ නැහැ. ලෝකෝත්තර විපස්සනාව කරන්නේ ඥාන සම්ප්‍රයුක්ත කුසල හෝ ක්‍රියාසිත වලින්මයි. එතකොට කුසල චිත්තං සමංගීස චිත්තං චේතෝපරිය ඥායං ඥානාති. එතකොට චේතෝපරිය ඥානය ලැබුණු රහතුන් වහන්සේගේ ඒ ක්‍රියා චේතෝපරිය ඥානේ විපංචමද්වාන ඥාන ඒ ක්‍රියාසිතින් කුසල සිත් දකිනවා. ඉතින් බලන්න එතකොට මේ උපදින්නේ අව්‍යාගත ධර්මයක්. ප්‍රත්‍ය වුණේ ආරම්මණය වුණේ කුසල සිත. මෙන්න මේ විදිහට එතකොට එළාට කියනවා මේ මෙතනින් පිටට ගිහිල්ලා කුසලං කුසලයක් කුසල ජවනයක්. දැන් බලන්න කුසල සාමාන්‍ය කෙනෙකුට කුසල ජවනයක් උපදිනවා. ඊට පස්සේ ඒ ජවනය ආස්වාදනය කරනවා අභිනන්දනය කරනවා. සංග්‍ර ආරබ්බරාගෝ උපජ්ජති. ඊට පස්සේ ඒ රාගසිත නිරුද්ධ වෙනවත් එක්ක තදාරම්මණය උපදිනවා. මේ ජවන චිත්ත වීතිය. ජවන චිත්තයේ මේ උපදින තදාරම්මණය කියන්නේ අව්‍යාකත ධර්මයක්. තදාරම්මණය කියන්නේ විපාක සිතක්.
විපාක මොනව ආරමුණු කරගෙන දීපුනේ අර කුසල සිත කුසල ආරම්මණය කුසල ආරම්මණය චිත්ත වීතියේ අරමුණ ජවණයෙන් ගත්ත අරමුණමයි තදාරම්මණයෙන් ගන්නෙ එතකොට ජවණේ ගත්තේ ලෝභ සහගත නැත්නම් දෝෂ සහගත ජවණයක් හැබැයි ඊට පස්සේ ඉපදුන තදාරම්මණය අව්‍යාපත ධර්මයක් එතකොට මේ කුසලය අරමුණු වෙලා අව්‍යාපත ධර්මයක් උපදින හැටි ඊට පස්සේ මේ කුසල් යවන් ඉපදුනා නම් කුසල් යවන් ඉපදිලා ඒ නිරුද්ධ වුණන් පස්සේ තදාරම්මන උපදින හැටි තදාරම්මන කියන්නේ අභ්‍යාගත ධර්ම මේ විදිහට විවිධ ස්වභාවයෙන් ධර්ම විනිශ්චය කරලා තියෙනවා මේ මේ පඤ්ඤ විභංග වාරේ ඉතාම දීර්ඝයි මේ පොත මං හිතන්නේ කාටත් තියෙනවා මේක දේශනා වාරය මේක පဋාණ දේශනා සාරයේදී තවදුරටත් මේක විස්තර කරනවා අපි හතරවෙනි විභංග පාළියට ගියොත් දැන් ආරම්භන ප්‍රත්‍ය විභංග පාළි තුනක් ගැන කතා කරා හතරවෙනි එක අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චෝ අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස එතන අකුසල ධර්මයක්ම අරමුණු වෙලා අකුසල ධර්මයක්ම උපදින අවස්ථාව රාගයක් ඉපදිලා යම් කිසි කෙනෙකුට තමන්ගේ රාග චිත්තේම ඒ රාග චිත්ත ස්වභාවයම ආස්වාදනය කරනවා අපි හිතමු මේ පංචකාමයටම ගියපු කෙනෙක් අපි හිතමු එකෙනෙක් තමන්ගේ ඒ රස විඳීම නැවත නැවත ආස්වාදනය කරනවා ආස්වාදනය කරනවා ආස්වාදේති අභිනන්දති ඒ කියන්නේ ලෝභ මූල සිත් උපදිනවා දික්ටිත් උපදිනවා එයාට දෝමනසයත් උපදිනවා එයාට සම්පූර්ණ විදියට ආස්වාදනය කරන්න බැරි වුණා නම් එයා දෝමනසෙ උපදිනවා මේ විදියට ඒ අකුසල සිත් බොහෝ ගානක් උපදින හැටි කියනවා ඒකට අකුසලයක් දම් අරමුණු වෙලා අකුසලයේ උපදින හැටි දිට්ඨිය අරමුණු වෙලා ආයසරයක් ඒ ධර්මම උපදින හැටි විචිකිච්ඡාව අරමුණු වෙලා ආයසරයක් අකුසල ධර්ම උපදින හැටි උද්දච්චය අරමුණු වෙලා ඒ වගේ ධර්ම උපදින හැටි දෝ මනසේ අරමුණු වෙලා නැවත ඒ අකුසල ධර්ම උපදින හැටි ඒක අකුසලෙන් අකුසලයේ උපදින හැටි එනකට කියනවා අකුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අකුසල ධර්මයක් අරමුණු වෙලා කුසල ධර්මයක් උපදින අවස්ථාව මේක ඉතාම වටිනවා අකුසලයක් අරමුණු කරලා කොහොමද කුසලයක් උපදවන්නේ දැන් එතන පැහැදිලි කරනවා මෙහෙම ප්‍රත්‍යවේක්ෂා කරනවා ඒ වගේ මෙතන කියන්නේ මේ පහීනේ කෙලෙසේ ප්‍රත්‍යවෙක්කේතේ කෙලස ඒ කෙලස් කියන කුසලයේ අරමුණ වෙලා මේ කුසල ජවන් උපදිනවා වික්කම්බිතේ කෙලෙසේ විස්කම්බණය කර ධ්‍යාන සමාපත්තියෙන් විස්කම්බණය කරපු කෙලෙස් ප්‍රත්‍යවෙක්කේතේ ප්‍රත්‍යවේක්ෂා කරනකොට කුසල ජවන් උපදිනවා ඒ වගේ මෙතන කියනවා චෙක්කාව පුතක් ජනාව අකුසලං අකුසලය දැකලා අකුසලයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විපස්සනා කරනවා විපස්සනා කියන්නේ ඒ කුසල චිත්ත මේ සෙක්කව පිටගෙන කියන්නේ ඊතර කුසල සිත්මයි උපදින්නේ මේ විදිහට ඒ ස්වභාවයේ පෙන්නනවා ඊට පස්සේ කියනවා අකුසලෝ ධම්මෝ අව්‍යකතස්ස ධම්මස්ස අකුසල ධර්මයක් ප්‍රත්‍ය වෙලා අව්‍යකත ධර්මයක් උපදින අවස්ථාව ඔය කහයවෙනි එක අරහා පහිනේ කිලේසේ පච්චවෙක්කති රහතුන් වහන්සේගේ ප්‍රහීන කෙලෙස් ප්‍රත්‍යවේක්ෂා කරනවා ප්‍රත්‍යවේක්ෂා කරන්නේ ක්‍රියාජවණයෙන් ඒක අභ්‍යකත ධර්මයක් රහතුන් වහන්සේ පුබ්බේ සමාදාචින්නේ කිලේසේ ඒ කිලේස ජානාති මෙත් දකිනවා දකින්නේ ක්‍රියා ඒ පංච මධ්‍යාන සිතෙන්
අකුසලං අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ විපස්සන්ති. අකුසල ධර්මයක අනිත්‍ය බව දුක්ඛ බව අනත්ත බව විපස්සනා කරනවා. මේක ඇසිරක් කිරිය සිතක්. කිරිය කාමාවචර කිරිය සිතක්. අකුසලේ ආරමුණු වෙනවා. දැන් බලන්න ඒක ලස්සන්ට විස්තර කරලා තියෙන හැටි. ඒ විදිහට ඊට පස්සේ විතර කියනවා අකුසලං ආස්සාදේති අභිනන්දති තං ආරබ්බරාගෝ උප්පජ්ජති දිට්ඨි උප්පජ්ජති. මේ විදිහට අකුසලයක් අරමුණු වෙලා අකුසල ජවනම උපදිලා ඒ ජවනේ නිරුද්ධ වෙන තැනක ආරම්මන උපදිනවා. ඇයි මෙච්චර දිගට කියන්නේ? එක චිත්ත විද්‍යක ජවනය අරමුණු කරන ජවනයේ අරමුණමයි තදාරම්මණය ගන්නේ. අන්න ඒ කාරණේ නිසා තමයි අපිට මේ ආරම්මන ස්වභාවය තන පෙන්වන්න කරන්න පුළුවන්. ඒක තමයි අකුසලෝ ධම්මෝ අව්‍යාකතස්ස. හත්වෙනි එක කියනවා අව්‍යාකතෝ ධම්මෝ අව්‍යාකතස්ස. අව්‍යාකත ධර්මයක් මරමුලලා අව්‍යාකතම ධර්මයක් රහතුන් වහන්සේගේ ඵලසිත ප්‍රතිවේක්ෂා කරනවා. අපි රහතුන් වහන්සේට ප්‍රතිවේක්ෂා ජවන් හතරක් කිව්වනේ. ඒකෙන් එකක් තමයි තමන්ගේ එකක් මාර්ගයේ ප්‍රතිවේක්ෂා කරනවා. ඒක අපි කතා කරලා රහතුන්ගේ ඵලසිත ප්‍රතිවේක්ෂා කරනවා. තමන්ගේම පරිසිත මේ ප්‍රත්‍යවේක්ෂා ජවන වලින් කරනකොට ප්‍රත්‍යවේක්ෂා ජවන් කියන්නේ කිරියසිත. තමන්ගේ පරිසිත කියන්නේ අව්‍යාකුත සිතක්. ඒකට අව්‍යාකුත කර්මණේලා නැවත අව්‍යාකතයක් උපරිනවා. රහතුන් වහන්සේ නිර්වාණය ප්‍රත්‍යවේක්ෂා කරනවා. නිවන කියන්නේ අව්‍යාකුත ධර්මයක්. ප්‍රත්‍යවේක්ෂා ජවනය කියන්නේ ඒතර කිරිය ජවනයක්. ඒකට මේ අව්‍යාකෘතයෙන් අව්‍යාකෘතයේ උපදින හැටි. ඊට පස්සේ අරහං චක්කුං අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ. තමන්ගේ ඇස කන නාසය දිව ශරීරය ආදී ඒ ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවයෙන් මෙනෙහි කරනවා. උපදින්නේ කිරිය ජවන් කිරියසිත. එතකොට මේ අව්‍යාකෘත ධර්මයක් අරමුණු වෙලා අව්‍යකත ධර්මයක් උපදින හැටි ලස්සන දෙතන පැහැදිලි කරනවා. මේක ඉතා දීර්ඝ යනවා මම එකින්දා. මේ බලන්න මෙතන රූප ආයතනයන් චක්කු විඥානස ආරම්මන පච්චේන පච්චෝ. මේක කිලින්ම රූප ආයතනය. රූප ආයතනය කියන්නේ වර්ණ රූපය. අරමුණු වෙලා චක්කු විඥානය උපදිනවා. ඒකට චක්කු විඥාන සිත කියන්නේ අව්‍යකත ධර්මයක්. රූපායතනය කියන්නේ අව්‍යක්ත ධර්මයක්. මේක අපි රූපායතනේ සද්දායතනේ ගන්ධායතනේ රසායතනේ මේ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ධර්ම අරමුණු වෙලා ඒ දෙපස් විඥාන සිත් උපදින එකත් එනකොට අව්‍යාකතයෙන් අව්‍යාකතය එන අවස්ථාවක් තමයි එතන පැහැදිලි කරන්නේ. ඊට පස්සේ අව්‍යාකතෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස. දැන් අව්‍යාකත ධර්මයක් කුසල ධර්මයක් උපදින අවස්ථාව. සෙක්කාපලං පච්චවෙක්කති. ශේකයන් වහන්සේ තමන්ගේ ඵලසිත ප්‍රතිවේක්ෂා කරනවා. ශේකයන් වහන්සේගේ ප්‍රතිවේක්ෂා ජවන් පහක් තියෙනවා. ඒ පහෙන් අපි කුසල අපි මාර්ගසිත කියන තැන ඒ කුසල ස්වභාව ගත්තා. දැන් මේ තමන්ගේ ඵලසිතම ප්‍රතිවේක්ෂා කරනවා. එතකොට උපදින්නේ කුසල ජවනයක්. ඵලසිත කියන්නේ අව්‍යාකත ධර්මයක්. සෙක්කා නිබ්බාණං පච්චවෙක්කති. ඒ ප්‍රත්‍යවේක්ෂා ජවන වල එකක් නිර්වාණය ප්‍රත්‍යවේක්ෂා කරනවා. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. නිබ්බාණං ගෝත්‍ර භූස්ත වෝදානස්ස මග්ගස්ස ආරම්මන පච්චේන් පච්චෝ. නිර්වාණය කියන ධර්මයේ ගෝත්‍ර වූ සිතට වෝදානං මග්ගස්ස ඕදානයට මාර්ග සිතට අරමුණු වෙනවා කියන එක අපි දන්නවා. එතකොට මේ සිත් ඔක්කොම කුසල සිත්. නිර්වාණය කියන්නේ අව්‍යාකෘතයක්. එතකොට අව්‍යාකත ධම්මෝ කුසලස්ස ධම්මස්ස කියන කාරණේ පැහැදිලි වෙනවා. අපි බලමු නවවෙනි එක මොකද්ද කියලා. මේක අමාරු නැහැ. අව්‍යාකත ධම්මෝ අකුසලස්ස ධම්මස්ස. එතකොට අව්‍යාකත ධර්මයක් ප්‍රත්‍ය කොටගෙන අපසල ධර්මයක් උපදින හැටි. චක්කුම් තමන්ගේ ඇස ආස්වාදනය කරනවා, අභිනන්දනය කරනවා,
සංරාග උපජ්ජති ඒක නිසා තමන්ගේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ සියල්ලම ආස්වාදනය කිරීම සංඛ්‍යාතව අව්‍යාකත ධර්මයක් අරමුණු කරගෙන අපසල ධර්ම උපදින හැටි මෙන්න මේක තමයි ආරම්භන ප්‍රත්‍යේ නව කියලා කියන්නේ මේක ධර්ම ප්‍රමාණය ඉතාම ගැඹුරුයි හැබැයි කාරණා වශයෙන් එතන නවයක් ඉන්නේ අන්නේ විදියට ප්‍රශ්නයක් තියෙනවා නම් කවුරු හරි අහන්න සර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අර හේතු ප්‍රත්‍ය අධිපති සභාග වෙන තැන සර් අපි ඒක බලමුද හේතු ප්‍රත්‍ය අධිපති සභාගය විස්තර වශයෙන් වෙන තැනක ඒක හොඳයි සර් හොඳයි हेतु प्रत्यय अधिपति प्रत्यय अभी बल सभागवार विनिश्चय करगिन मे यामु इद्रियदी मम्मेतन अदपेन्वे मे शुद्ध संख्यावारे कुहमद एन्ने किन के पहदुलिकरण शुद्ध संख्यावारे ज्ञान अभी शक्ति निशा इतोट शुद्ध संख्यावारे तंगी कर्ता कर आरम्भने नव කියන එකත් අපි පැහැදිලි කරා අධිපතියා දස අධිපතියා එනකොට අධිපති ප්‍රත්‍යේ සුද්ධ සංඛ්‍යාවාරය දසයයි අනන්තරේ සත්ත සමනන්තරේ සත්ත සහජාතේ නව අඤ්ඤමඤ්ඤේ තීනි මෙන්න මේ විදිහට ඊ ප්‍රත්‍යේ සුද්ධ සංඛ්‍යාවාර ස්වභාවය මේ කාටෙන් දකින්න පුළුවන් මේ සජ්ජායනාවාරයේදී ඔබතුමාලා දැක්කෝ දැන් අධිපතියා දස කියනකොට අධිපතියා දස එන්නේ කොහමද අධිපති ප්‍රත්‍ය එනකොට මෙතනින් තමයි අධිපති ප්‍රත්‍ය පටන් ගන්නෙ අධිපති ප්‍රත්‍ය කොටස් දෙකක් තියෙනවා ආරම්භන අධිපති ස්වභාවය සහ සාජාත අධිපති ස්වභාවය එතකොට ආරම්භන අධිපති ස්වභාවයත් සාජාත අධිපති ස්වභාවයත් එතකොට ඒකෙන් ආරම්භන අධිපති ස්වභාවය ඉස්සෙල්ලා ගන්නවා මේ ආරම්භන අධිපති කියන කොට අපි දන්නවා මේ යම් ධර්ම කොටාසයක් තියෙනවා යම් අරමුණු කොටාසයක් තියෙනවා අපේ ගරු කොට අරමුණු කරන ගරු කොටක අරමුණු කරන ධර්ම ස්වභාවයේ කුමක්ද කියලා කවුරු හරි කිව්වොත් ප්‍රත්‍ය ධර්ම සර් ඉෂ්ඨ නිෂ්පන්න රූප 18යි ඔව් ඊළඟට දෝමනස් මෝහ මූල සිත් දෙකයි ඒ සිත් පහක් කර සිත් 84ක් වෙනවා ඔව් ලෝභ මෝහ මූල සිත් දෙකයි දෝෂ මූල සිත් දෙකයි හසිත උපාදයයි හැර දුක් සහගත කාය විඥානයි දුක් සහගත කාය විඥානයේ හැර ඊතර සිත් 84යි නිර්වාණයයි චෛතසික 52යි අන්න හරි දැන් අපිට ඔන්න ඔය ස්වභාවය අපි දැක්කනම් අපි එතනින් එහාට යන්න පුළුවන් එතන කියලන් තියෙන ඉෂ්ඨ නිස්පන්න රූපමයි ඉෂ්ඨ නිස්පන්න රූප තමයි ගරු කොට අරමුණු කරන රූප අනික් රූප ගරු කොට අරමුණු කිරීම වශයෙන් දක්වලා නැහැ එතකොට අර පස් සිත් පහක් චිත්තෝත්පාද පහක් අයින් කරේ පහ ගරු කොට අරමුණු කිරීම වශයෙන් ඉන්නේ නැති නිසා දෝෂ මූල සිත් දෙක ගැටුම් ස්වභාවයෙන්මයි දුක් සහගත කාය විඥානය දුක් ස්වභාවයෙන්මයි දෝෂ මූල සිත් දෙක ඒ ඒ සිත් දෙක අතරම සිත්වල ඡන්දේ මං දෝෂ මූල සිත් දෙකේ ඡන්දේ නැහැ නේද දෝෂ මූල සිත් දෙක මෝහ මූල සිත් දෙක මෝහ මූල සිත් දෙක අයින් කරනවා ඊට පස්සේ චෛතසික ධර්ම 47යි ඉන්නේ එතන ඒ ගරුකොට අරමුණු කිරීම වශයෙන් එතකොට ගරුකොට අරමුණු කරන අවස්ථාවේදී මේ තමන්ගේ දාණය තමන්ගේ සීලය ගරුකොට අරමුණු කරනවා එතකොට ගරුකොට අරමුණු කරන පත්‍ත්‍වේක්ෂාජවන් උපදිනවා
දැන් මෙතන බලන්න මේ ආරම්මනාධිපති කුසලයක් අරමුණු වෙලා නැවත කුසලයක් උපදිනවා ඒ ආරම්මනාධිපති ස්වභාවයෙන් එතකොට මේ මේ පළවෙනි එකේ කියන්නේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කුසලයෙන් කුසලයක් උපදිනවා අධිපති ස්වභාවයෙන් ආරම්මනාධිපති ස්වභාවයෙන් මොන පළවෙනි එක මේ ආරම්මනාධිපති ස්වභාවයෙන් කුසලයෙන් කුසලයක් උපදින හැටි එතන පෙන්නනවා දීර්ඝ වශයෙන්ම අපි කතා කරපු ඒ කාරණාව ගරුකුට අරමුණු කිරීම වශයෙන් එතකොට මේ ගරුකුට අරමුණු කිරීම වශයෙන් වලට අමතරව සහජාතාධිපති එකෙත් කුසලයෙන් කුසලයක් උපදින්න පුළුවන් ඒකේ කුසලාධිපති එතකොට කුසලාධිපති වූ ඒ ඡන්ද චිත්ත විරිය විමංසාව තමන් එක උපදින සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ට සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ට අධිපති ප්‍රත්‍යයෙන් උපකාර කරනවා අන්න එතකොට එකක් අධිපති වෙනකොට අනික් කටි අධිපති වෙන්නේ නැහැ එතකොට ඡන්ද චිත්ත විරිය විමංසා කියන හතරෙන් එකක් අධිපති වෙලා ඒ අධිපෙනවා තුන් දෙනා අනුකූල සම්ප්‍රයුක්ත ස්කන්ධ බවට පත් වෙනවා එතකොට මේක තමයි කුසලයෙන් කුසලයක් උපදින ක්‍රම දෙකක් කිව්වා ආරම්මනාධිපති ස්වභාවයත් සහජාතාධිපති ස්වභාවයත් ඒකේ මම හිතන්නේ ගැටලුවක් නැහැ මෙතන කුසලාධිපති කියනකොට කුසලාධිපති ධර්ම හතරක් තියෙනවා ඡන්ද චිත්ත වීරිය විමංසා කියන හතර එතකොට කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස. ඒතර කුසල ධර්මයක් අරමුණු වෙලා අකුසල ධර්මයක් උපදිනවලු අධිපති ප්‍රත්‍ය ශක්තිය. අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. ඒක ආරම්මනාධිපති ස්වභාවයමයි ගන්නෙ. මේ දානයක් සීලයක් රැකලා උපෝසතයක් කරලා ගරුකට ආස්වාදනය කරනවා. අභිනන්දනය කරනවා. අපි දන්නවා මේ ආරම්මනාධිපති එකේ ලෝභ මූල සිත් උපදිනවා ලෝභ මූල සිත් අටම උපදින ස්වභාවයෙන් තමයි පෙන්වුම් කරන්නේ ඒ ලෝභ මූල සිත් උපදින හැටි තමයි මෙතන පෙන්වන්නේ උපදින සිත් ලෝභ මූල සිත් අටයි මතකද කාට හරි කියන්න පුළුවන්ද ආරම්මනාධිපති එකේ ප්‍රත්‍යෝත්පන්න භාවයට පත් වෙන්නේ මොනවද සාධිපති ජවන් 52 එන්නේ සහදාද සහජාතාධිපති කතාවේදී තමයි එන්නේ මේක ආරම්මනාධිපති ස්වභාවයේදී ලෝභ මූල සිත් 8යි ලෝභ මූල සිත් 8යි මහා කුසල 8යි මහා කුසල් ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල ඥාන සම්ප්‍රයුක්ත හතර නේද ලෝකෝත්තර සිත් අටට උපකාර අටට උපකාර කරන ඥාන සම්ප්‍රයුක්ත සිත් හතර නේද අන්න ඥාන සම්ප්‍රයුක්ත සිත් හතරයි තවත් තියෙනවා ක්‍රියා සිත් හතරක් තියෙනවා මහා ක්‍රියා ඥාන සම්ප්‍රයුක්ත සිත් හතර නේද මහා ක්‍රියා නාන් සම්ප්‍රයුක්ත සිත් හතරයි එතකොට දැන් තවම අපි එතන 28ක් එනවනේ ධර්ම තව ටිකක් ඉතිරි සර් ලෝභ මූල සිත් 8යි කාමාවචර සෝබන කුසල් සිත් 8යි මහා ක්‍රියා ඥාන සම්ප්‍රයුක්ත සිත් හතරයි ලෝකෝත්තර සිත් 8යි හරි එතකොට 28 හරි නේද 20යි 28යි හරි සර් ලෝභ මූල සිත් 8යි මහා කුසල සිත් 8යි 16යි මහා ක්‍රියා ඥාන සම්ප්‍රයුක්ත සිත් 4යි 20යි ලෝකෝත්තර සිත් 8යි 28යි හරි එතකොට වෙන මේ සමා වෙන්න ක්‍රියා ඥාන සම්ප්‍රයුක්තද මේ අකුසල හටගත්තනේ හරි හරි සමා වෙන්න හරි ඔ අර මේ ත්‍රී රාශියේ දැනීම වැදගත් වෙන්නේ මේ මේ අවස්ථාවට අපි ඒ තැනට ඉදෙන විදිහට ත්‍රී රාශිය දකින්නවානේ ඒක තමයි අපි ත්‍රී රාශිය ගැන හොඳට අවබෝධයක් තිබුණත් මතක් කරගන්නත් ඕන වෙන්නේ. හැබැයි පොත තියාගෙන බලවත් කමක් නැහැ.
එතකොට අපිට සුද්ධ පවිත්‍ර වෙනවා අපි මොකද්ද මේ කියන්නේ කියන කාරණේ. එතකොට මෙතන කියන්නේ කුසල ධර්මයේ හේතු කොටගෙන කුසල ධර්ම අකුසලස්ස කුසල ධර්මයක් අරමුණු කරගෙන අකුසල ධර්ම උපදින හැටි එකට ලෝභ මෝහ සිත් අටගෙන තමයි මෙතන කතා කරන්නේ. ඒකට මේ දානං උට්ඨිත්වා දානං ගරුකත්වාසේදී ඒ ලෝභ මෝහ සිත් අටෙන් යම් කිසි සිතක් උපදින හැටි. ඒක තමයි එතන පැහැදිලි කරන්නේ. එතන ඉන්නේ ලෝභ මූල සිත් 8යි මහා කුසල් සිත් 8යි එතකොට 16යි මහා ක්‍රියා ඥාන සම්ප්‍රයුක්ත සිත් 4යි ලෝකෝත්තර සිත් 8යි අන්න ඒ විදිහටයි ගන්න ඕන මහා කුසල් සිත් 8ක් උපදිනවා මහා ක්‍රියා ඥාන සම්ප්‍රයුක්ත සිත් 4යි ලෝකෝත්තර සිත් 8යි එතකොට චෛතසික 45යි එතකොට දැන් බලන්න මෙතන කුසලෝ ධම්මෝ අව්‍යකතස්තං කුසල ධර්මයක් හේතුවෙන් අව්‍යකත ධර්මයක් උපදින හැටි. දැන් මෙතන බැලුවද අකුසලෝ ධම්මෝ නකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස් කියන එකේ සහජාත අධිපති එන්නේ නැහැ. ඇයි ඒකට කාරණේ? ඒක සහජාතව අකුසල ධර්මයේ ඉස්සෙල්ලා කරපු එකක් නිසා නේද සහජාත කෙනෙකුට එකට හට ගන්න ඒවනේ ඒක තමයි සහජාත අධිපති එකේදී ගන්න අධිපති ධර්ම හතර ගැනනේ කතා කරන්නේ අධිපති ධර්ම හතර කුසල නම් උපදින ධර්මත් කුසලමයි එතකොට අධිපති ධර්ම කුසල වෙනකොට අධිපති ඒකෙන් ලැබෙන ධර්මත් කුසලමයි කියන කාරණෙන් තමයි ඒක දකින්න වෙන්නේ දැන් බලමුකෝ අපි ඉදිරියට ගිහිල්ලා කොහොමද වෙන්නේ එතකොට කුසල ධම්ම අව්‍යකතස්ස කුසල ධර්මයක් අරුමිනු වෙලා අව්‍යකත ධර්මයක් දැන් මේ අව්‍යකත වූ ධර්මයක් උපදින හැටි එතකොට ආරම්මනාධිපති වෙන්නත් පුළුවන් සහජාතාධිපති වෙන්නත් පුළුවන් ආරම්මනාධිපති වෙනකොට ගරුකොටමයි ගන්නේ සහජාතාධිපති කියනකොට ඡන්ද චිත්ත විරිය මන්සාව ගැනමයි කතා කරන්නේ එතකොට ආරම්මනාධිපති වෙනකොට අරහා මග්ගා වුට්ඨහිත්වා මග්ගං ගරුකට්වා පච්චවෙක්කති තොර රහතුන් වහන්සේ තමන්ගේ මාර්ගය කුසල ධර්මයක් වූ මාර්ගය ප්‍රතිවේක්ෂා කරනවා ගරු කොට අන්න ඒක තමයි එතන කියන්නේ උපදින්නේ ක්‍රියා ජවනයක් එතකොට මේ කුසල ධම්ම අව්‍යකතස් කියන ස්වභාවය ඇවිල්ලා ඉවරයි සහජාතාධිපති එකේදී සහජාත කුසල සහජාධිපතීන් කුසල සහජාධිපති කියන්නේ ඡන්ද චිත්ත විරිය විමංසා වූ කුසල ධර්ම ඒ කුසල ස්වභාවයෙන් වෙන ඡන්ද චිත්ත විරිය විමංසා චිත්ත සමුට්ඨාන රූප උපදවන අනික තමයි එතන පැහැදිලි චිත්ත සමුට්ඨාන රූප උපදිනවා සාජාතම ඒක තමයි කුසලයකින් අව්‍යාකෘත ධර්මයක් උපදින ආකාරය පෙන්වීම කරන හැටි ඊට පස්සේ ඒක ඊළඟ විභංග පාළියේදී කුසලෝ ධම්මෝ කුසලස්ස ච අව්‍යකතස්ස කුසල ධර්මයක් නිසා කුසලයක් සහ අව්‍යකත ධර්මයක් දෙකම එකට උපදින අවස්ථාව. එතකොට කුසලාධිපති කුසල වූ ඡන්ද චිත්ත විරිය විමංසා කියන අධිපති ධර්ම හතර මේ සහජාත අධිපති විතරයි ඒක සිද්ධ වෙන්නේ. සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ටත් චිත්ත සමුට්ඨාන රූපයන්ටත් උපකාර කරන හැටි. එතකොට සම්ප්‍රයුක්ත ස්කන්ධ කියන්නේ කුසල කන්ද චිත්ත සමුට්ඨාන රූප කියන්නේ අව්‍යකත ධර්ම. එතකොට කුසලයක් නිසා කුසල සහ අව්‍යකතේ උපදින ආකාරය ඉතින් පෙන්වුම් කරන්න පුළුවන්. එතකොට පස්වෙනි එක අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස කියන තැන අකුසල ධර්මයක් එතකොට මේක ආරම්මනාධිපති සහජාතාධිපති කියන ක්‍රම දෙකෙන් වෙන්න පුළුවන් ආරම්මනාධිපති වෙනකොට ගරුකට ආරෝපණය කිරීම වශයෙන්මයි එතකොට අපි බලමු මේ අකුසලයෙන් අකුසලයක් උපදින ආකාරය ගරුකට අරමුණු කරලා තමන්ගේම රාගය තමන්ගේ රාගය කියන්නේ ලෝභය අර ඒ ගරුකට අරමුණු කරන ධර්ම අතරේ ලෝභය තියෙනවා එතන 84යි චෛතසික
හතලිස් හතයි. ඒ අතරේ මේ රාගම් තමන්ගේම රාගය මේක ප්‍රායෝගිකව දකින්න පුළුවන්. යම් කිසි කෙනෙක් වැරදි කාම සේවනයේම යෙදිලා ඒ කාම සේවනයේම නැවත නැවත ආස්වාදනය කරනවා. දැන් බලන්න තමන්ගේ රාගය නැවත නැවත ආස්වාදනය කරමින් අයසරයක් එයා උපදවනවා. ලෝභ මූල සිත්. ඊළඟට දිට්ඨිය තමන්ගේ වැරදි දෘෂ්ටියක් ආස්වාදනය කරලා නැවත දිට්ඨියත් උපදවනවා. රාගයත් උපදවනවා. මෙන්න මේ විදිහට මේක දකින්න පුළුවන්. ඒ ආරම්මනාදිපති ස්වභාවය කියන්නේ ගරුකට අරමුණු කිරීම වශයෙන් තමන්ගේම අකුසලය තමන් ගරුකට අරමුණු කරනවා. එතන රාගම් කියනකොට තමන්ගේම අකුසලය කියන අවශ්‍ය නැහැ. වෙන කෙනෙකුගේ අකුසලයක්ම ගරුකට අසදේති. ගරුකට අරමුණු කරනවා. ඒක අරමුණු වෙන්නේ අකුසලය උපදින්නේ අකුසලය. අකුසලෝ ධම්මෝ අකුසලස්ස අධිපති පච්චේන පච්චයෝ ආරම්මනාධිපති ස්වභාවයෙන් ඔන්න පැහැදිලි කරා. දැන් ඒකෙම සහජාතාධිපති වෙනකොට සහජාතව කියන්නේ සහජාතව උපදින අකුසලාධිපති. අකුසලාධිපති කියනකොට මොනවද ධර්ම? ඡන්ද චිත්ත විරිය. විමංසා එන්න බෑ. එතකොට මේ අධිපති ධර්ම හතර කුසලපක්ෂයේ අධිපති ධර්ම තුනක් අකුසලපක්ෂයේ වැඩ කරනවා. එතකොට ඒක අකුසලපක්ෂයේ වැඩ කරනකොට ඒක අකුසලයි. කුසලපක්ෂයේ වැඩ කරනකොට කුසලයි. අව්‍යාකුත පක්ෂයේ වැඩ කරනකොට අව්‍යාකුතයි. එතකොට මේ අකුසලාධිපති වූ ඡන්ද චිත්ත විරිය කියන තුන් දෙනා සම්ප්‍රයුක්ත කානං කන්දානං අධිපති පච්චේති. යත් එක්කල සම්ප්‍රයුක්ත වට ගන්න ස්කන්ධ වලට අධිපති ප්‍රත්‍ය භාවයෙන් උපකාර කරනවා. ඉපදුනෙත් අකුසල හේතුනෙත් අකුසල ධර්මයක්. ඉපදුනෙත් අකුසල ධර්ම. ඔන්න බලන්න එක විස්තර කරන්න හැටි. අකුසලෝ ධම්මෝ අව්‍යාකතස්ස ධම්මස්ස කියනකොට මේ සහජාතාධිපති එකේ ඒ අකුසල අධිපති වෙන නිසා චිත්ත සමුප්පාන රූප උපදිනකොට එක අව්‍යාකෘත ධර්මයක්. මේවා සියුම්ම බෙදනකොට අමාරු නැහැ තේරුම් ගන්න. හරි ලේසි තේරුම් ගන්න. හත්වෙනි එක අකුසලෝ ධම්මෝ අකුසලස්ස ච අව්‍යාකතස්ස. එතකොට අකුසලයක් සහ අව්‍යාකතයක් උපදින අවස්ථාව. එතකොට ඒකෙදි ගන්න පුළුවන් අකුසලාධිපති වුණ තුන් දෙනාට ඒ අකුසල ස්කන්ධයන් සාචිත්‍ර සමුත්‍රාණ රූපයකට උපදින හැටි. ඒක ඒක එකට දකින්න. එතකොට ඒක අපි තේරුම් ගන්න පුළුවන්. අටවෙනි එක අව්‍යාකතෝ ධම්මෝ අව්‍යාකතස්ස ධම්මස්ස. අව්‍යාකතෝ ධම්ම අව්‍යාකත ධර්මයකින් අව්‍යාකත ධර්මයක් උපදින හැටි. ඒක ආරම්මනාධිපති වෙන්නත් පුළුවන් සහජාදාධිපති වෙන්නත් පුළුවන්. ආරම්මනාධිපති වෙනකොට අර ඉස්සලා කිව්වා වගේ රහතුන් වහන්සේගේ ඵලය රහතුන් වහන්සේම ප්‍රතිවේක්ෂා කරනවා. රාතුන්නාංගේ ඵලසිත කියන්නේ අව්‍යාකෘත ධර්මයක්. ප්‍රතිවේක්ෂා කරනකොට කිරිය ජවනයක්. නිර්වාණය ගරුකට අරමුණු කරනවා. එතකොට නිර්වාණය අව්‍යාකෘතයි, කිරිය ධර්ම අව්‍යාකෘතයි. නිබ්බාණම් ඵලස්ස ආරම්මන පච්චේන පච්චෝ. නිවන අරමුණු කරගෙන ඵලසිත උපදිනවා. ඵලසිත නිතරම නිවනමයි අරමුණු කරගෙන ඉන්නේ. අනේ ගරුකටමයි අරමුණු කරන්නේ. නිවන අරමුණු කරනකොට රාහතුන් වහන්සේ ඒ නිවන අරමුණු කරන ඒ උත්තමයන් ගරු කොටමයි අරමුණු කරන්නේ. එතකොට මේ ආරම්මනාධිපති ස්වභාවයෙන්. එතකොට ඒකම සහජාතාධිපති වෙනකොට විපාකා කිරියා ව්‍යාකතාධිපති. කියන්නේ නිවන් සරණයි සර්. අපි මහත්ගත ක්‍රියා ගන්න පුළුවන් නේද සේදන? මට තේරුණේ මේ ඉස්සෙල්ලා මහත්ගත කුසල ගත්තේනේ. ඒ කියන්නේ සර් දැන් අපි මේ ඔතන මේ මහත්ගත ක්‍රියා දැන් අපි මේ කාමාවචර ක්‍රියා විතරක් නෙවෙයි නේද මහත්ගත ක්‍රියාත් ගන්න පුළුවන් නේද සර්? ඒ කොතෙන්ද මේ පල මේ පච්චවෙක්කති කියන කොටද? ප්‍රතිවේක්ෂා ජවන් විතරම කුසල ජවන් වලින්මයි ප්‍රතිවේක්ෂා කරන්නේ. මහත්ගත ජවන් මහඟත ජවන් වල බැරි මහඟත ජවන ඒ අරමුණ වෙන එකක් නේ.
මහගත කියන්නේ රූපාවචර අරූපාවචර ජවනයක් උපදින්නේ යම්කිසි ආරම්මණයක් යාට పూర్ව ආරම්මණයකින් යුක්තමයි. අපි තුන් පටිවිකසින සංඛ්‍යාත නැත්නම් අපි තුන් ආකාසානංචායතන සංඛ්‍යාත ඒ වගේ මේ මේ කියන්නේ කාමාවචර අර අපි විදර්ශනා චිත්ත ස්වභාවයෙන්ම දකින්න මේකේ මේ කාමාවචර ජවන. ඔව් මහාගත ලැබුවත් දැන් අපි හිතමු රූපාවචර භූමියේ අරූපාවචර භූමියේ ඉන්න කෙනෙක් ප්‍රතිවීක්ෂා කරනවා නම් ප්‍රතිවීක්ෂා ජවන්න උපන්නේ කාමාවචර කුසලසිත. රාතුන් මහන්සිය කෙනෙක් එතන හිටියොත් කාමාවචර ක්‍රියාසිතී. ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් අට නැත්නම් කිරිය සිත් අට ඉතාම බලවත් වෙන්නේ එකයි. ඒක සාමාන්‍ය දෙයකටත් එහෙමයි. මේ ප්‍රතිවීක්ෂා ජවන් වල එන්නේ ඒ කාමාවචර කුසල හෝ කාමාවචර කිරිය සුදුසු පරිදි යෙදෙනවා. ඒතර රූපාවචර භූමියත් අරූපාවචර භූමියත් ඒ විදිහටමයි ඒක සිද්ධ වෙන්නේ. අපි දන්නවනේ අර විදර්ශනා චිත්ත වීතියක වුණත් ධානයෙන් නැගී ධානයේ ප්‍රතිවීක්ෂා කරනවා කියන්නේ ධානයෙන් නැගී එනකොට නැගිටලා යා ආමාවචර කුසෙන් තමයි නැවත ප්‍රතිවේක්ෂා කරන්නේ. එහෙම නැත්නම් විදර්ශනා කරන්නේ කාමාවචර ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිටින්. මං හිතන එක පැහැදිලි ඇති නේද අමිතමාත්මේ? ඔව් සර්. එතකොට අර සහජාතාධිපති වුණාම නම් ගන්න පුළුවන් නේද සර්? එතනදී කියනකොට සහජාතාධිපති මේකෙම කියනවා සහජාතාධිපති විපාක ක්‍රියා අභ්‍යකතා අධිපති. එතකොට මේ විපාක ක්‍රිය සිත්වල යෙදෙන ඒ ඡන්ද චිත්ත වීරිය විමංසා කියන තුන වෙන්න පුළුවන්. විපාක අභ්‍යකතා විපාක ත්‍රි හේතුක විපාකයක් නම් එතන එන්න පුළුවන් විමංසාවත්. එතකොට අධිපති ධර්ම යෙදෙනකොට සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ට චිත්ත සමුට්ඨාන රූප වලට උපකාර කරන හැටි. මහත්මිය ඇහුවේ මාර්ගගත විපාක එතන ගන්න පුළුවන් කියලාද? මට පැහැදිලි නෑ. මාර්ගගත විපාක වල කරන එකම දේ ඒ භවයේ උත්පත්ති ලබා දීමත් භවංග සිත ඉපදීමත් පමණයි නේ. මාර්ගගත ක්‍රියා අපිට කනේද මාර්ගගත ක්‍රියා පුළුවන්ද කියලා? මහග්ගත ක්‍රියාවක් විදිහට බෑ. මහග්ගත ක්‍රියාවෙන් එයා ධ්‍යාන සමාපත්තියෙන් ඉන්නකොට ධ්‍යානෙන් සම්බදිනකොට මහග්ගත ක්‍රියාව වෙනවා. ඒකේ නැගිටලා ප්‍රතිවේක්ෂා කරනකොට කාමාවචරව. මොකද මේ මහග්ගත වෙනකොට ආරම්මණයේ පටික්ල ආරම්මණයක්ම වෙන්නේ. ගන්න පටිවිකසින සංඛ්‍යාතව ආරම්මණේ ඉන්නේ. රූපාවචරයෝ ආකාසානංචායතන සංඛ්‍යාතව අරූපාවචරයෝ විඥානං ඡායතන සාගත. හැබැයි ඒ ඉන්න හැම එකනාම ඒකම අල්ලගෙන ඉන්නව නෙවෙයි. ඒකෙන් බහැලා යට කුසල ඔසත් ඒක පුහිතිලි. ඒ කියන්නේ සහජාතාධිපති වලට පුළුවන් නේද? ඒ කියන්නේ එක ඒ කියන්නේ මහග්ගත ක්‍රියා විපාක ඔක්කොම එන්න පුළුවන් නේද? ඔව් කාරි. ඒ කාරි. මහග්ගත ක්‍රියා විපාක එන්න පුළුවන් සහජාතා. ඒ සුදුසු පරිදි ඒක යොදන්න ඕන. ඊළඟට අව්‍යාකත ධම්ම කුසලස ධම්මස අධිපති පච්චේන පච්චයෝ කියනකොට අව්‍යාකත ධර්මයක් හේතුවෙන් කුසල ධර්මයක් උපදින අවස්ථාව. දැන් ඒක පෙන්නනවා මෙහෙම. සෙක්කාපලං සීක්ෂන් වහන්සේ තමන්ගේ ඵලයේ ප්‍රතිවේක්ෂා කරනවා. සීක්ෂක් නම් වහන්සේගේ ඵලය කියන්නේ අව්‍යාකත ධර්මයක්. ඒක ගරුකොටමයි සීක්ෂන් වහන්සේ තමන්ගේ ඵලයේ ප්‍රතිවේක්ෂා කරන්නේ. ඒක කුසල ජවනයක් උපදිනවා. නිර්වාණය ගරුකොට අරමුණු කරගෙන ප්‍රතිවේක්ෂා කරනවා. නිර්වාණය ගෝත්‍රභූසිතට බෝධාන සිතට මග්ග සිතට අරමුණු වෙනවා. ඒක මේ පැත්ත කුසල් සිත, අර පැත්ත අව්‍යාකත ධර්මයේ. අව්‍යාකතව ධම්මෝ අකුසලස්ස ධම්මස්ස. අව්‍යාකත ධර්මයක් අකුසල ධර්මයකට කොහොමද එන්නේ? මේ චක්කුම් ආරම්මනාධිපති විදිහට මේ චක්කුම් කියන ඇස කියන එක ගරුකට අරමුණු කරන්න පුළුවන් රූප ධර්මයක්. මේ ඉෂ්ඨ නිස්පන්න රූප වලින් එකක්. ඒක ගරුකට ආස්වාදනය කරනවා, අභිනන්දනය කරනවා. එතකොට
අකුසල සිතක් උපදිනවා. ඒ වගේම සෝතංගානං ජීවවා කායේ රූපේ සද්දේ ගන්ධේ රසේ පොට්ටබ්බේ මේ අභ්‍යන්තර ආයතනයත් බාහිර ආයතනයත් සියල්ලම අව්‍යක්ත ධර්මයි. ඒවා ගරුකොට අරමුණු කරනවා. අපි රූපයක් ගරුකොට අරමුණු කරනවා කියන එක අපි හොඳටම දකිනවා. ඔව්. එතකොට ගරුන්ත්වා සියසාදේති. ඒක ගරුකොට අරමුණු කිරීමෙන් ලෝභ මූල සිත් උපදිනවා. මෙන්න මේ විදිහටයි ආරම්මණී දස මේ අධිපතියා දස කියලා ඒ අපි විස්තර කරේ. අධිපතියා දස මේ අධිපතියා දස මෙන්න මේ දස කියන කාරණේ තමයි මේ මෙච්චර වෙලා අපි පැහැදිලි කරේ. මේ දස ආරම්මණී නව. එතකොට මේ මේ කියන පාලිය දැන් බලන්න මේ පාලිය මෙච්චර කෙටියෙන් ලියලා තියෙන්නේ මෙන්න මේ සුද්ධ සංඛ්‍යා කියන කාරණේ නිසා. මම මට කියන්න ඕන තිබුණේ ඔන්න ඔය කාරණේ. මේ ටික ඔක්කොම තුල අර ටික ඔක්කොම තියෙනවා. අපි කතා කරපේ වතාව බොහොම තියෙනවානේ. අනන්තරේ සත්ත. අනන්තරේට තියෙන්නේ 7යි. සමනන්තරේ සත්ත. සහජාතේ 9. අඤ්ඤමඤ්ඤේ 3. නිස්සේ 13. උපනිස්සේ 9. මේ විදියට විභංග වාර බොහෝ ගානක් මේකේ තියෙනවා. හැබැයි අපි මේ විභංග වාර විදියට ලියන්නේ නැතුව මේක කියලාම තියෙනවා මේ පොතේ. මේ සංඛ්‍යා වාර වලින් එක අපි දක්වමු කියලා මේ විදිය සංඛ්‍යා වාර දෙනවා. මේක දිගටම අද කරන්න ඕනද? මේ ටික ඔබතුමාලාට ඉදිරියේ ටික සුද්ධ සංඛ්‍යා වාරේ බලා ගන්න පුළුවන්ද? පඤ්ඤාවාරයේ ගැන නැවත පඤ්ඤාවාරයේ කරලා ඉවර වෙන්නේ නැහැ. පඤ්ඤාවාරයේ නැවත නැවත ඇත්තටම ඒක විශ්වය කරන්න තියෙන කාරණයක්. මම මෙතනින් පෙන්නන්න යන්නම්. මේ ඒකේ ඒ ටිකේම විස්තර කරනවා. මේ අධිපතියා නව හේතුපච්චය අධිපතියා චත්තාරි ආපු තැන මම පෙන්නන්නම්. මේකේ ඒක විස්තර කරලා තියෙනවා. මාත්මිය කියවුවනේ අපි ඒ කාරණේ අපි බලමු. විභංග වාරයේ ළඟ දවසේ කරමු. නැත්නම් මේකම කරනකොට අපිට ඒ ගැන මේ හේතුපච්ච අධිපති සභාගයේ නැහැටි අපි පොඩ්ඩක් බලමු. මේ ඔක්කොගේම තියෙන සුද්ධ සංඛ්‍යා වාරය නැවත සන්නේ විශ්ද කරලා තියෙනවා. ඒකට විසර්ජනා වාරය කියලා කියනවා. දැන් අපි මෙන්න මෙතන තමයි හිටියේ. මේ හේතු පඤ්ඤා වාරයේ මිශ්‍රක සංඛ්‍යා වාර පාළිය. ඒකට මිශ්‍රක සංඛ්‍යා වාර පාළියේ ක්‍රම දෙකකට මිශ්‍ර වෙනවා. එකක් කියනවා සභාග වාර කියලා. අනිකට කියනවා ඝටනා වාර කියලා. අපි මේකත් ත්‍රිරසණින් කතා කරා. එතකොට මේ සභාග වාර ඉස්සෙල්ලා අපි කතා කරලා ඊළඟට ඝටනා වාර වලට යන්න ඕන. ශ්‍රීමති මාත්මිය මේ ආකාරයට අපි කතා කරොත් හොඳද? ඔව් සර්. එහෙම එහෙම කරමු සර්. අර කාලේ හුඟක් අයට අලුත් නේ සර්. ඒක නිසා පොඩ්ඩක් විස්තර. මේ අධිපතියා අත්තාරි කියලා කියනවා. අධිපතේ ඇයි හතරක් විතරක් ආවේ? හේතුපත්‍යත් අධිපතිපත්‍යත් මිශ්‍ර වෙනකොට හතරයි කියලා කියනවා. සහජාතේ අපි දැක්ක සහජාතේ දස කියලා මෙතෙන්දී හේතුප්‍රත්‍යත් එක්කෙනකොට සහජාතේ සත්ත. අධිපතියා ඇවිල්ලා තිබුණේ අධිපතියා දසනේ. එකෙන් හතරයි ඇවිල්ලා තියෙන්නේ. හතරයි අනික් ඒවට එන්නේ නැහැ. දැන් මෙහෙම තුනයි අව්‍යාකත
එකයි නේද සර්? ඒ කියන්නේ කුසල අන්න ප්‍රත්‍ය වෙන තුනයි අභ්‍යකට ප්‍රත්‍ය වෙන එකයි නේ. එතන විමර්ශාව තියෙන හින්දා තමයි පින්නන තියෙනවා. අත්තරි උනේ. එතකොට මේ මිශ්‍රක සංඛ්‍යා වාරයේ මෙහෙම සභාග වාර ටික ඉස්සලා පෙන්නලා මේ ටික කියන්නේ සභාග අධිපති හේතුපත්‍ය හේතුපත්‍ය මූල අධිපති ප්‍රත්‍ය සභාගය. ඇයි මේක කියන්නේ? මෙහෙම හේතුප්‍රත්‍ය සභාග වාර 11ක් ඇති කරනවා. හේතුප්‍රත්‍යත් එක්ක සභාග වෙන්න පුළුවන්නේ අධිපති ප්‍රත්‍ය. හේතුප්‍රත්‍යත් එක්ක සභාග වෙන්න පුළුවන්නේ සහජාත ප්‍රත්‍ය. හේතුප්‍රත්‍යත් එක්ක සභාග වෙන්න පුළුවන් අඤ්ඤමඤ්ඤේ. හේතුප්‍රත්‍යත් එක්ක සභාග වෙන්න පුළුවන් නිස්සය. හේතුප්‍රත්‍යත් එක්ක සභාග වෙන්න පුළුවන් විපාකය. විපාකපත්‍ය. හේතුප්‍රත්‍යත් එක්කලා ඉන්ද්‍රිය ප්‍රත්‍ය. හේතුප්‍රත්‍යත් එක්ක මග්ග. හේතුප්‍රත්‍යත් එක්ක සම්ප්‍රයුක්ත. හේතුප්‍රත්‍යත් එක්ක විප්‍රයුක්ත. හේතුප්‍රත්‍යත් එක්ක අත්ති. හේතුප්‍රත්‍යත් එක්ක අවිගත. ඔන්න මේ 11 සභාගවාර ඇති කරනවා. සභාගවාර කියන්නේ ප්‍රත්‍ය ගොඩක් නෑ. අර හේතු ප්‍රත්‍ය පමණක් තියෙනකොට අපි කිව්වා ඒකට සුද්ධ සුද්ධ සංඛ්‍යා වාර කියලා අපි ගණන හැදුවා. දැන් ඒක අපි එකින් එක බැලුවා. ඒක තමයි පဋාණ ධාරණීදී විස්තර කරලා තියෙන්නේ. ඇත්තටම මේ සභාගවාර විස්තර කරලා නැහැ. සන්නේ තියෙනවා යම් කිසි කොටසක් විස්තර කරලා. ඒ තරමට මේක ගැඹිරව දුවනවා. එතකොට අපි නර සබ්බට්ඨාන ප්‍රත්‍ය හතරේ හතම යෙදෙන විදිහට ඒක මේ තියෙනවා නේද සර්? يعني ඉස්සරහට යනකොට තේරෙයි මේ සබ්බට්ඨානික වෙනකොට ඊටික ඔක්කොම එක වගේ නැහැටි. මේ සහජාතේ සත්ත්‍ය, නිස්සේ සත්ත්‍ය බලන්න. ඊළඟට අත්‍යා සත්ත්‍ය, අවිගතේ සත්ත්‍ය. සබ්බට්ඨානික ප්‍රත්‍ය ඉන්නේ සහජාත, නිස්සය, අත්‍ති, අවිගත. ওই හතර ඒකින්ද තමයි ඒ කාරණේ වෙන්නේ. අපි ඒ කාරණේ එන හැටි දකින්න පුළුවන් ඉදිරියට. එතකොට මේ ඝටනා එන්නේ ප්‍රත්‍ය බොහෝ ගාන සම්බන්ධ කරගෙන. මෙතන දෙක දෙක සම්බන්ධ කරගෙන. අපි බලමු මේකේ එක ඡේදයක් අරගෙන. මේ අපි කතා කරන්නේ කුසල ත්‍රිකයේ ඉඳගෙන හේතු ප්‍රත්‍යය අරගෙන. තව ගොඩාක් ජාති තියෙද්දී කුසල ත්‍රිකයේ හේතු ප්‍රත්‍යය අරගෙන. බලන්න එතකොට අනික් ප්‍රත්‍යත් ඔක්කොම බැලුවොත් කොච්චර එනවද? මම මෙන්න මේ ඡේදයට ගත්තා. මේ ඡේදය එන්නේ මෙතන කාරණේ විස්තර කරන සංප්‍රයුක්ත ස්කන්ධයන්ට හා සාධිපති චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වන විමංසාධිපතිය හේතු ප්‍රත්‍යේද වේ අධිපති ප්‍රත්‍යේද වේ. මේ කාරණේ අපි කිව්වා. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යේදී සංප්‍රයුක්ත ස්කන්ධයන්ට හා චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වෙනවා. එතකොට අධිපති ප්‍රත්‍යේදී විමංසාව ඒ කාරණේම सिद्ध කරනවා අධිපති ප්‍රත්‍ය ස්වභාවයෙන්. ඒ කියන්නේ අපි කියනවා සංප්‍රයුක්ත ස්කන්ධයන්ට හා සාධිපති චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වන විමංසාධිපතිය අමෝහය හේතු ප්‍රත්‍යේද වේ අධිපති ප්‍රත්‍යේද වේ. දැන් දැක්ක හේතු ප්‍රත්‍යක් වෙනවා යා අධිපති ප්‍රත්‍ය වෙනවා. ඇයි විමංසාධිපති හේතු ප්‍රත්‍ය වෙන්නේ? එය මූල හේතුවක් නිසා. අමෝහය කියන මූල හේතුව නිසා. අධිපති ප්‍රත්‍ය වෙන්නේ විමංසාධිපතිය නිසා. එබැවින් එය මේ අනුලෝම ණයයි. මෙතන කාරණා දෙකක් තියෙනවා. මේ අනුලෝම ණයක අරගෙන තියෙන්නේ. අනුලෝම ණය කියන්නේ අපි කිව්වනේ අනුලෝම පච්චනීය, පච්චනීය අනුලෝම. මෙතන අනුලෝම ණය ගැනත් කතා කරනවා. ණයට අනුවද වාරයට අනුවද ත්‍රිකපදයට අනුවද කත්‍ර සම්පදාන පාදයට අනුවද, ඒ කියන්නේ අර විභංග පාළියට අනුවද හේතුපච්චය අධිපතිය චත්තාරි කියලා වදාරයි. මොනෝග තමයි ඒ හේතුපච්චය අධිපතිය පත්‍ය සභාග වෙනකොට හතරක්
කියලා කියලා තියෙනවා. ඒ හතර මෙන්න මෙහෙමයි ඉන්නේ. කුසලෝ ධම්මෝ කුසලස්ස. මේ පළවෙනි පාළිය. අපි බලමු ඒක. සත්‍යයන වාරින් කුසලෝ ධම්මෝ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ඔන්න පළවෙනි එක හරි ගියා ඊට පස්සේ කුසලෝ ධම්මෝ අව්‍යාකතස්ස ධම්මස්ස එතකොට ඒ කියන්නේ කුසලෝ ධම්මෝ අව්‍යාකතස්ස ධම්මස්ස මේ කාරණා දෙකේදීම හේතුප්‍රත්‍ය ශක්තියක් ලැබෙනවා අධිපතිප්‍රත්‍ය ශක්තියක් ලැබෙනවා මෙතෙන්දී හේතුප්‍රත්‍ය ලැබෙන්නේ මේක කුසල මූලයක් නිසා ඒ වගේම අමෝහය කියන්නේ ඒ අදි විමංසාව සහගත නිසා මේ කාරණේ සිද්ධ වෙනවා. එතකොට ඔන්න ඒ දෙකම ලැබුණා ඒකෙන්. ඊට පස්සේ කුසලෝ අව්‍යාකතස්ස. කුසලෝ ධම්මෝ අව්‍යාකතස්ස. මේකෙන්නේ කුසලෝ ධම්මෝ අව්‍යාකතස්ස. අව්‍යාකතස්ස. කුසලෝ ධම්මෝ කුසලස්ස කුසලෝ ධම්මෝ අව්‍යාකතස්ස කුසලෝ ධම්මෝ කුසලස්ස ච අව්‍යාකතස්ස ඒ ටික ඔක්කොම ලැබුණා ඒ තුනම ලැබුණා කුසලෝ ධම්මෝ කුසලස්ස කුසලෝ ධම්මෝ අව්‍යාකතස්ස කුසලෝ ධම්මෝ කුසලා අව්‍යාකතස්ස ඊළඟ හතරවෙනි එක අව්‍යාකතෝ ධම්මෝ අව්‍යාකතස්ස අව්‍යාකතෙන් අව්‍යාකතේ අව්‍යාකතෝ ධම්මෝ අව්‍යාකතස්ස ඔන්න ඔය විදිහට තමයි ඒ විභංග පාළි හතරක් කියලා එන්නේ හේතුප්‍රත්‍යත් අධිපති ප්‍රත්‍යත් එකට ආවහම දැන් මෙතන නාම ධර්ම විතරක් වුණාම ඒක සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය වෙනවා නේද සර් එතකොට ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න දෙකම නාම ධර්ම වුණාම එතකොට නාම රූප වුණාම මේ घटनावारे ඔව් දැන් මේ අධිපතියා කියනකොට ආවේ කුසල විමංසාව පමණයි අධිපතියා වෙනකොට මේ වෙන ධර්මයක් එන්න බෑනේ අකුසල ධර්මයක්වත් එන්නේ නැත්තේ ඒකයි එතකොට කුසලයෙන් කුසලය කුසලයෙන් අව්‍යාකුතය කුසලයෙන් කුසල අව්‍යාකුතය අව්‍යාකුතයෙන් අව්‍යාකුතය අව්‍යාකුතය කියනකොටත් අපි දන්නවා ඒක අව්‍යාකත වූ අමෝහය අව්‍යාකත වූ ඒ අමෝහේ විමංසාව ඒ ආකාරයෙන් එක දකින්න දැන් බලන්න අර මහත්මිය කියෝ කාරණේ අපි අද අවසන් කරන්න යන නිසා මම මෙතන බලන්න ඝටනාවාරේ මේ දෙක දෙක ගත්ත හැටි මේ ප්‍රත්‍ය දෙකක් විතරක් ආවම ඒ ප්‍රත්‍ය දෙක දෙක සභාගවාරේ තමයි මෙතන මේ විදිහට විස්තර කරන්නේ දැන් ඉතින් ඉදිරියට මේ ඝටනාවාරට යනකොට ඝටනා කියන්නේ එක ප්‍රත්‍යක් පමණක් නෙවෙයි ප්‍රත්‍ය දෙකක් පමණක් නෙවෙයි ප්‍රත්‍ය බොහෝ ගානක් මිශ්‍ර වෙනවා හේතු ප්‍රත්‍යයක් සහජාත ප්‍රත්‍යයක් නිස්සය ප්‍රත්‍යයක් අත්ති ප්‍රත්‍යයක් අවිගත ප්‍රත්‍යයක් කියනකොට ඒ ටික ඔක්කොටම සත් කියලා කියනවා අර කියපෝ හතමයි ලැබෙන්නේ අපි අතන විස්තර කරන්නේ සත්‍යයනාවේ හත ඒ හතමයි ලැබෙන්නේ ඒකට වෙනසක් වෙන්නෙම නැහැ ඒක දාලා බලන්න පුළුවන් මේක සහජාත වෙනකොටත් මෙහෙම වෙනවද කියලා මේක නිශ්චය වෙනකොටත් මෙහෙම වෙනවද කියලා දාලා බලන්න පුළුවන්. ඒ මේ ටික ඒ විදිහටම හතම ලැබෙනවා. අකුසල පක්ෂයත් එතන ඒ විදිහටම ලැබෙනවා. අකුසල ධම්ම අකුසල රසත් ලැබෙනවා. එතකොට ඒ සත් වෙන්නේ මේ ප්‍රත්‍ය අනික් ප්‍රත්‍ය ටිකටත් එක්ක ගත්තත් හතයි එන්නේ. අපි ඒක මේවා ටික වෙන වෙනම නිශ්චය කරන්න බලමු. දැන් මොකද වෙන්නේ ඊළඟ එකට?
හේතු සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය අත්ති අවිගතಂತಿ දැන් අලුතින් ප්‍රත්‍යක් ආවා අඤ්ඤමඤ්ඤ කියලා අඤ්ඤමඤ්ඤ වෙනකොට මොකද ස්වභාවය අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යේ නිද්දේශපාලියද යා බලන්න අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යේ නිද්දේශපාලිය තියෙන්නේ කොහොමද නාම නාම වලට රූප ධර්ම නම් රූප ධර්මට අඤ්ඤමඤ්ඤ වෙනවා නාම නම් සතර ස්කන්ධයක් සතර ස්කන්ධයට අඤ්ඤමඤ්ඤ වෙනවා ඒක ස්කන්ධයක් ස්කන්ධ තුනට ස්කන්ධ දෙකක් දෙකට තුනක් එකට ඊළඟට රූප වල ගියාම අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යේදී මහා භූතයෝ එකක් තුනට තුනක් එකට දෙකක් දෙකට අන්නේ ආකාරය තමයි අඤ්ඤමඤ්ඤ ස්වභාවයට අමතරව කියනවා ප්‍රතිසන්දිසනේ ඒ වත් රූපය ස්කන්ධයන්ට ස්කන්ධයෝ වත් රූපයට ඔන්න ඔබ තමයි අඤ්ඤමඤ්ඤ දැන් අපි මේ නිද්දේශයත් අට්ඨාන නිද්දේශයත් මේ තුලම දකිනවා එතකොට මේ හේතු ප්‍රත්‍යත් එක්ක යෙදෙනකොට යෙදෙන්නේ තුනයි අර හතක් තිබුණේ වෙන් හතරකට ඉඳකනක් නැහැ තුනයි තීනි අනුකපි විනිශ්චය කරන්න ඕන කොහොමද මේ තුනක් ආවේ ඇයි හතම ආවේ නැත්තේ ඒ ගැන අදහසක් කියන්න පුළුවන්ද නිකන් අදහසක් කියන්න පුළුවන්ද කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස එකක් එතකොට අකුසලෝ ධම්මෝ මේ ස්වභාවය තියෙනවා හරි අකුසලස්ස ධම්මස්ස ඊළඟ එක ඊළඟ අකුසලෝ අකුසලස්ස එකක් එනවා හරි නේ එතකොට අනිත් එකේ අර අභ්‍යකටෝ ධම්මෝ අභ්‍යකටස්ස ධම්මස් එකේ අර මේ විපාක ක්‍රියා අභ්‍යකට හේතු හරි ඒකේ නාම ධර්ම ටිකකට ගන්න හරි ඔව් එතකොට මෙතන මේ හේතුප්‍රත්‍යත් සමගාඤ්ඤමඤ්ඤ ස්වභාවය එනකොට එන්නේ මේකේ අභ්‍යකට නාම ධර්ම අභ්‍යකට නාම ධර්ම වලට කුසල නාම ධර්ම කුසල නාම ධර්ම වලට අකුසල නාම ධර්ම අකුසල නාම ධර්ම ඒ විදිහටයි තුනක් එන්නේ. එතකොට එන්නේ පළවෙනි එක sorry. එතකොට මේකේ කුසලෝ ධම්මෝ කුසලස් ලැබෙනවා අකුසලෝ ධම්මෝ අකුසලස් ලැබෙනවා අව්‍යකටෝ ධම්මෝ අව්‍යකටස් ලැබෙනවා මං හිතන්නේ ඒක පැහැදිලිද මේ පැහැදිලිද ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මේක මේක අපි නිකන් මේ සිහිය මේකට යොදවන්න ඕන නිසා කියනවා මිසක් මේක නැවත අපි විස්තර කරමු කවුරුත් කතා කරන්නේ නැහැ ප්‍රශ්නයක් තියෙනවා නෑ මට නම් ප්‍රශ්න නෑ සර් ඒකයි මම කතා කරේ නැති අනිත් අයට කොහොමද අනික් අය කියන්නේ ප්‍රශ්නයක් තියෙනවද අපි මේක තව මේ විස්තර වශයෙන් කරනවා ඉදිරියට මම අද මේ මේකට මෙහෙම තියෙනවායි කියන එක පැහැදිලි කරන්න විතරයි අර මාත්මියත් ඇහුවානේ දැන් බලන්න විප්පයුත්තේ තීනි විප්පයුත්ත වෙනකොට රූප අරූප ධර්ම දෙකම එකට තියෙන්න ඕන එතකොට අරකින් රූප අරූප ධර්ම දෙකම එකට තියෙන තැන් විතරයි මේ හේතු ප්‍රත්‍යයේ තියෙන ඒ හතෙන් අනික් ඒවා එන්න බෑ විපේත ස්වභාවයට. අන්න ඒ වගේ මේක ඇතුළතම මේක දකින්න පුළුවන්. මේක මේ මෙතන තියෙන නිසා අපි විශ්වාස කරනවා නෙවෙයි. බුදුරජාන් වහන්සේ විස්තර දේශනා කරන්නේ මම කියන නිසා විශ්වාස කරන්න එපායි කියලා නේ දේශනාව දකින්න. තමන්ගේ තුලින් දකින්න. දැකලා විශ්වාස කරන්න. සර් අධිපති වලට ආපු හතරමද ඉන්ද්‍රිය වලට එන හතරත් ඒකමයි නේද සර්? හා ඉන්ද්‍රිය වලට එන කොටත් ඒ විදිහමයි. ඉන්ද්‍රිය වෙනකොටත් ඒ විදිහමයි. ඒක එන්නේ පඤ්චේන්ද්‍රිය විදිහට. ඒක බලමු අපි ඉදිරියට. මම මේ අද මේ කාරණය පඤ්ච විභංග වාරයේ ඉදිරියට කරන්න ඕන නැද්ද කියලා මට කියන්නේ ඒක ඒකට යනවා මගේ සති 3-4ක් විතරයි ඒක කරනකොට සර් අපිට දැන් අර මේ දැන් සර් දැන් හේතු දැන් ප්‍රත්‍යේ දැන් උතන පඤ්ච වාරයේ කරලා අපිට දැන් මෙතන මේ මිශ්‍රක කරද්දී ඒක පැහැදිලි ඒකත් එක්කම මේක කරද්දී අර මේ
ඒ කියන්නේ එතකොට දැන් අපිට අමතක වෙන්න පුළුවන් මේ පඤ්ඤාවාරය මිශ්‍රකයකට යද්දී අරක කරලා මේක කද්දී ඒ දෙකම ඇරලා මම මේ දෙකම ඇරලා තියෙනවා පට්ඨාන සජ්ජායනාව මේකත් ඇරලා තියෙනවා මේකත් ඇරලා තියෙනවා ඊට අමතරව පට්ඨාන දේශනාවාරයත් ඇරලා තියෙනවා වෙනම පට්ඨාන දේශනාවාරයේ තමයි ඒකේ ගැඹුර පෙන්නලා තියෙන්නේ ව්‍යාකරණ ධම්මක ස්වාමින් වහන්සේ එතකොට අපි මේ අපි මේ දෙක තුනම එකට අරගෙන කතා කරමු. ඔව් සර් එහෙම එහෙම හොඳයි. එතකොට අර අපිට වැඩි පැහැදිලි අර හේතු එකම අරගන්න අර තව පොඩි ප්‍රශ්නයක් මට අහන්න තියෙනවා. මේ ඝටනා වල තියෙන ස්ට්‍රක්චර් එක දැන් පැහැදිලිද? අපි අර ඉස්සෙල්ලා කතා කරේ මහත්මයක් රොක්ෂිනි මහත්මිය. පැහැදිලි. ඔව්. පැහැදිලි. රොක්ෂිනි මහත්මිය පැහැදිලිද ඒක? පැහැදිලි. ඇත්තටම මේ අපි යන්නේ පට්ටාන සන්නේ තුලින්මයි. අපි පට්ටානේ සන්නේට වැඩිය පිටින් යන්නේ නැහැ. ආ තවත් එක් කාරණයක් මම කියන්න කැමතියි. අපේ ජයන්ත මහත්මයා මේ ගෲප් එකට දාලා තියෙනවා අර විශේෂ පට්ටාන ණය කියලා පොතක්. ඒක ඒ පොත මම ඉතින් ගෲප් එකට දාලා තියෙනවා. ඒ ගෲප් ඒ පොතේ තියෙන්නේ ප්‍රශ්න නගලා ඝටනාවලට උත්තර සපේන හැටි. අපි මේ කොටස කරලා ඉවරලා අපි ප්‍රශ්න උත්තර උල්ටත් යමු යම් කිසි කොටසකට විභාගයට නෙවෙයි මේ ධර්මයේ දැනුමටමයි. විභාගයට මම හිතන්නේ ඝටනා ඉදිරිපත් කරයිද කියලා කියන්න බෑ දැනුමටමයි. ඔබතුමාට ජයන්ත මහත්මයාට බොහොම පින් මට හොයාගන්න බැරි වුණා ඒකේ මේ නෑ සර් ඇත්තට මේක මේ අලුතෙන්ම අර මේ ඇමරිකාවේ ඉන්න මහත්තයෙක් ලංකාවට යද්දි මගෙන් ඇහුව මොනවා හරි මේ PDF කරන්න හරි මොනවා හරි තියෙනවද කියලා. ඊට පස්සේ තමයි ඔය ඒ සර්ගේ පණිවිඩයෙන් මම ඔක දුන්නාට පස්සේ එතුමා මේ මෑතකදී තමයි අපි කිව්වට පස්සේ තමයි ඔක PDF එක දාලා තියෙන්නේ. ඉතාම හොඳයි. අර ටිවිච් එකක් නෙවෙයි ඔය. ඒක බොහොම පින් සර්ටත් පින් එක අපිට මතක් කරාට. මූලික අත්තලක් ලොකුවට දෙනවා නේද සර් ඒ කියන්නේ ඒ පොත කියවන්න මූල ස්වභාවය අපි ඝටනා ස්වභාවය ඉගෙනගෙන මේ යන්න ඕන. මමත් ඒක දැක්කහම ඒක කියවලා අගමුල තේරුම් ගන්න නම් මේ පට්ඨාන ප්‍රකරණ සන්නේ තුලින්ම යන්න. පට්ඨාන ප්‍රකරණ සන්නේට මං හිතන්නේ ඉතාම අනර්ග අත්දැකලා දෙනවා මේ හැම තැනකම. මේක යන්නේ හරි පිළිවෙලට. එකින් එකට යනවා. එක තැනවත් ගැටයක් තියලා ඉතිරි කරන්නේ නැහැ. ඉතින් අපි මේ විදිහට යමු. එමනම් අද දවසට අපි සාකච්ඡා කරමු පට්ඨාන ධාරණේ කියන පොත මේ මට ඒක මේ හම්බුනේ නැහැ ඒක පුළුවන් නම් ඒකත් ෂෙයා කරන්න පුළුවන් වේද පට්ඨාන ධාරණිය පුළුවන් ෂෙයා කරන්න මං හිතන්නේ ත්‍රිමති මාත්‍ය අපි ඒක ෂෙයා කරන්න නේද තියෙන්නේ පට්ඨාන ධාරණිය කියන්නේ පට්ඨාන සජ්ජායනා වාරියමයි ඒක නම විතරයි වෙනස පට්ඨාන දේශනා කියන්නේ පට්ඨාන ධාරණිය කියන්නේ පඤ්ඤ විභංග වාරය අපි දැන් ඔය පෙන්වුව පොත අනුරාධපුරයේ සජ්ජායනා ඒක සර් මම දාන්න මේකට ඒක දාන්න පට්ඨාන සාරයක් දාලා තියෙනවා ඔතු මේනේ පට්ඨාන සාරය කියන්නේ මේකේ පට්ඨාන සාරය තියෙනවා හරි එහෙනම් මේක පෙළ විස්තර කිරීමක් කරනවා නේද දෙකම කරනවා නේ අන්න හරි පට්ඨාන සාරයේ පෙළ විස්තර කරනවා ඒක තමයි යාගොඩ ධම්මපුර ස්වාමීන් වහන්සේගේ දේශනාවයි අතුලත් වෙන්නේ මේ පට්ඨාන සජ්ජායනාවේ තියෙන්නේ මේ පඤ්ඤ විභංග වාරයේ කොටසමයි. එමනම් ඒක මට උනත් දාන්න පුළුවන්. මම දාන්න හොඳයි.
එහෙමන ජයන්ත මහත්මයා අද දවසට අපි පන්තිය අවසන් කරමු ද වේලාව හරි මම හිතන්නේ හොඳයි සර් එහෙමනම් අපි පන්තිය අවසන් කරමු ඉතින් සර්ට ප්‍රමාණ පින් අපිට මේ මේ ගැඹුරු දහම මේ විදිහට පැහැදිලි කරලා දෙන එක ගැන එහෙනම් සර් අපි අද දවසෙත් සර් මම හිතන දෙවියන්ට ඥාතින්ට පින් දෙනවා ඇති කියලා හිතනවා සර් හොඳයි සර් හොඳයි සර් මේ බොහොම පින් සර් බොහොම පින් එහෙනම් මේ පැය දෙකක පමණ කාලයක් එකම කුසල චිත්ත ස්වභාවයකින් පැවතුනා මේ පဋාණ ප්‍රකරණයේ හිතුම් ධර්ම කොටස සම්මස්රණය කිරීම සම්බන්ධව ඒක විදර්ශනාමය කුසල සම්භාරයක්මයි අපි වෙන කාරණා පිළිබඳව බැලුවේ නැහැ ඒ ඒ ප්‍රතිපත්ති උත්පන්න ප්‍රතිධර්මවල හැසිරීමමයි විමර්ශනය කරේ අපි මේ සම්පාදනය කරගත්තේ කුසල සම්භාරයම හේතුවෙන් ඒක උපනිෂ්ඨේ වෙනවා වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා අපේ ඉදිරි මාර්ග මාර්ගචිත්ත උත්පාද මාර්ග ප්‍රතිපදාවටම අපේ පဋාණ ධර්ම සභාවේ උත්තරීතර අංශාසක අතිපූජනීය අවසරයි කොරතුට විසුබු ස්වාමීන් වහන්සේටත් ඒ වැඩවසන මහා සංඝරත්නයටත් අපි පුණ්‍යානුමෝදනා කරමු ඒ වගේම මේ ධර්ම සභාවට පැමිණි නොපැමිණි අපේ කල්යාණ මිත්‍ර සංසදයටම අපි පුණ්‍යානුමෝදනා කරමු මේ වගේ කුසලයක් සම්මස්ලනය කරන්නට මේ ධර්ම සභාවට පැමිණීම සම්බන්ධ ඉතින් අපි දෙවියන්ට පින් දීලා සාකච්ඡාව අවසන් කරමු ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති ඉදම්මේ ඥාතියන් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතියන් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතියන් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යාව හම්මෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සියලු දිනාටම වහවා ධර්ම ඥානෙ ලැබේවා සියලු දිනාටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි පොත ෂෙයා කරා සර් පဋාණ ධාරිනී ආ හොඳයි අනේ අප්‍රමාණ පින් මහත්මිය දැක්ක තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සර් බොහොම පින් සර් සරණයි තෙරුවන් සරණයි සර් සරණයි එරුවන් සරණයි මහත්මයා එරුවන් සරණයි එරුවන් සරණයි